මහරහතුන් වැඩිමගොස්සේ ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ සිරස FM පන්සල් මළුව කණ්ඩායමට අද දවසේ දිමුණ ගැහෙන්නේ වෙනදා මුණ ගැහෙන තැන දෙන්නෝවේ. උන්වහන්සේ මදක් අසනීපෙන්. නමුත් ඊටමත් ප්‍රබෝධමත්ව අපිට මුණ ගැහෙනවා රාජගිරිය තපෝවනයේදී. අපේ ස්වාමින් වහන්සේ මා අසන ලද බොහෝ ප්‍රශ්නවලට ඉතාමත් පැහැදිලි මනසකින් පිළිතුරු දුන්නා. මා උන්වහන්සේගෙන් මුලින්ම විමසුවේ මේ ප්‍රශ්නය. අවසරයි අපේ ස්වාමින් වහන්ස. මේ සිංහල අලුත් අවුරුද්දේ අප විසින් ඇති කරගත යුතු ශ්‍රේෂ්ඨම චිත්තය කුමක්ද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, සිංහල අලුත් අවුරුද්දක් උදා වෙලා තාම දවස් 5ක් 6ක් තමයි ගිවිලා ගිහිලා තියෙන්නේ නේද? ඉතින් මේ වෙලාවේ පන්සල් මළුවේ හැටියට පින්වතුල්ලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ මේ සිංහල අලුත් අවුරුද්දේ අපි විසින් ඇති කරගත්තා වූ ඇති කරගති යුතු ශේෂ්ඨම චිත්තය එහෙම නැත්නම් අදිෂ්ඨානය කුමක්ද කියන කාරණේ නේද? ඒක දැන් එහෙම චිත්තයක් අදිෂ්ඨානයක් ශේෂ්ඨ චිත්තය අදිෂ්ඨානය මොකක්ද කියන කාරණේදී මම ඔබෙන් ඇහුවොත් ඔබ මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේදී ඔබ ඇති කරගත්තා වූ ඒ අදිෂ්ඨානය ඒ ප්‍රාර්ථනයක් තියෙනවද මොකක්ද කියලා ඇහුවොත් ඔබ මොකක්ද කියන්නේ කියන්නකෝ. දැන් අපි පන්සිල් මළුවත් එක්ක දැන් අවුරුදු 5කට වැඩිය ලෙන්ගතු ගමෙන් ගරුත්වෙන් අපි එකතු වුණානේ නේද? අවුරුදු 5කට වැඩිය සෑම මාසයකම තුන්වෙනි සතියේ ඉරිදා අපි මේ වගේම මෙහෙම ලෙන්ගතු ගමෙන් ගරුත්වෙන් අපි එකතු වුණා නේද? ඉතින් ඒ එකතුව තුළ ඉඳගෙන ඔබලා මේ මොහොතේ පන්සිල් මළුව ශ්‍රවණය කරන ඔබලා මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ ඇති කරගත්තා වූ ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාව එහෙම නැත්නම් බලාපොරොත්තුව මොකක්ද කියලා ඇහුවා. ඒ අය වෙනුවෙන් ඔබ උත්තර දෙන්නකෝ, ඔබ ඇති කරගත්තා වූ බලාපොරොත්තු මොකක්ද කියලා. අපේ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ සිංහල අලුත් අවුරුද්දකදී අප කළ යුතු ඒ වගේම නොකළ යුතු දේ හොඳින්ම පැහැදිලි කර දී තිබෙනවා. විශේෂයෙන්ම මීට අවුරුදු 5-6කට කලින් ඉඳලම අපි දැනුවත් වුණා සිරස FM පන්සල් මළුවේදී. විශේෂයෙන්ම සම්මාදිට්ඨියට අදාළ දේ සිදු කිරීමම තමයි ස්වාමීන් වහන්ස මගේ නම් ප්‍රාර්ථනය. හරි දරුවෝ, අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අපි මොන ප්‍රාර්ථනාව ඇති කරගත්තත් මොන බලාපොරොත්තු ඇති කරගත්තත් ඒ ප්‍රාර්ථනාව ඇති කරගත්තායි කියන කාරණේ ප්‍රාර්ථනා ඉස්ස සිද්ධ වෙන්නේ නැහැ. අපි හැමෝටම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති කරගන්න පුළුවන්. නමුත් ප්‍රාර්ථනා ඇති කරගත්ත පමණින් ඒවා ඉටු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනාවට අදාළ මාර්ගය තුල අපි ගමන් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා එළ දෙනක් ඉන්නවා. එයාගේ පැටියත් ළඟ ඉන්නවා. එයාට සුන්දර තම්බුරුල්ලකුත් තියෙනවා. කෙනෙක් ඇවිල්ලා මේ බාල්දියක් අරන් ඇවිල්ලා එළදෙනගේ අන් දෙකෙන් කිරි දෝනවා. මට කිරි ලැබේවා, මට කිරි ලැබේවා කියලා. එයාට කිරි ලැබෙයිද? එයාට කිරි ලැබෙන්නේ නැහැ. එයාට කිරි අවශ්‍ය වුණත් එයා නිවැරදි මාර්ගෙන් ඊට යමුනේ නැහැ. ඒකට තව මහත්ෙක් ඉන්නවා. එයා බාල්දියක් අරන් ඇවිල්ලා එළදෙනගේ තම්බුරුල්ල ළඟ වාඩි වෙලා මට කිරි ලැබේවා, මට කිරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් එයා කිරි දෝනවා. එයාට කිරි ලැබෙනවද? එයාට කිරි ලැබෙනවා. එයා කිරි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් එයා දොවන්නේ. එතකොට එයාට කිරි ලැබෙනවා. තේන්නා? තුන්වෙනි පුද්ගලෙක් ඉන්නවා. එයාත් බාල්දියක් අරන් එනවා. එයා නිවැරදිව තම්බුරුල් ළඟ වාඩි වුණා. එයා කිරි දෝනවා. එයාට කිරි ලැබෙනවා. එතකොට එයා ප්‍රාර්ථනා කළාද? ප්‍රාර්ථනා කළේ නැහැ. අපි නියමාකාර මාර්ගය තුල ප්‍රාර්ථනා විශ්ස සිද්ධ වෙන මාර්ගය තුල අපි නියමාකාරයෙන් ගමන් කළොත් නෝනා ආයිමත් වෙන ප්‍රාර්ථනා කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඔබ කතා කළා වූ සම්මාදිට්ඨියට අදාළව ජනතාවට කටයුතු කිරීමට අවශ්‍ය නිදහස සමාජය තුල තියෙනවද කියන කාරණේ. ඊට අවශ්‍ය පූර්වාදර්ශයන් සමාජය තුල තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකනේ. තේරෙනවද? සම්මාදිට්ඨිය ආරෂ්ඨාංගික මාර්ගයේ මහා සංඝරත්නය දේශනා කරනවා. පත පොතේ තියෙනවා. අපි නිරේතුරුවම අහනවා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ නෝනා සම්මාදිට්ඨිය නෙමෙයි. සම්මාදිට්ඨිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්වාදර්ශයන් සමාජයේ ලැබෙනවද කියලා. එනිසා අපි කොච්චර සමාජයේ ඉදිරියේ ආරෂ්ඨාංගික මාර්ගයේ කතා කළත් සම්මාදිට්ඨිය ගැන කතා කළත් ජනතාවට සම්මාදිට්ඨියට අදාළ අර්ථයන් වඩන්න පූර්වාදර්ශයන් ලැබෙන්නේ නැත්නම් ලැබිය යුත්තන්ගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමාජයේ ගලාගෙන යන පිළිවෙතක් තියෙනවා කියලා. අර ආදම්මික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාජ්‍ය නායකයා පිරිහුණොත් ඇමතිවරු පිරිහිනවා කියලා. ඇමතිවරු පිරිහුණොත් මන්ත්‍රීවරු පිරිහිනවා කියනවා. මන්ත්‍රීවරු පිරිහුණාට පස්සේ මහන බමුණන් පිරිහිනවා කියනවා. මහන බමුණන් පිරිහුණාට පස්සේ ජනතාව පිරිහිනවා කියනවා. ජනතාව පිරිහුණාට පස්සේ නෝනා මේ කාලගුණය, දේශගුණය, මේ සිතු මේ හැම දෙයක්ම පිරිහිමටපත් වෙලා ජනතාව රෝගී භාවයටපත් වෙන මහ පොළොව විසවෙන මහ පොළොවේ හටගන්නා වූ භවභෝග සම්පත් විසවෙන
විකෘතියක් සමාජය තුල සකස් වෙනවා කියලා. එවැනි විකෘතියක් සකස් වෙද්දී නෝනා නිවැරදි විය යුත්තේ අග නෙමෙයි මුලයි. ඒතර මේ මුල නිවැරදි වෙන්නේ නැතුව නෝනා අපි සමාජයට කොච්චර ධර්මයේ දේශනා කළත් ඒකෙන් පළක් වෙන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්ස රට කරවන පුද්ගලයා අධාර්මික වෙනකොට ඒ රට විනාශ වෙනවා නම් එය රටක ජනතාව කෙරෙහි ඍජුව බලපානවා නම් එවැනි පාලකයන් තෝරාපත් කරගන්නෙත් ඒ රටේ ජනතාවමනේ ස්වාමීන් වහන්ස. සමාජය තුල අපි ධර්මය කිව්වායි කියලා පුතේ වෙනසක් සකස් වෙන්නේ නැහැ. අපේ සීමාවෙන් ඔබට අපිට යන්න බෑ. තේන්න අපිට ප්‍රාතිමෝක්ෂය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. ඒ ප්‍රාතිමෝක්ෂ සීමාවෙන් ඔබට අපිට යන්න බැහැ. ඒ ප්‍රාතිමෝක්ෂයේ සීමාව තුල ඉඳගෙන පුතේ අපිට සමාජය නිවැරදි කරනවා කියන කාරණේ කරා කොහෙත්ම යන්න පුළුවන් කමක් නැහැ. අපි කොච්චර බණ කිව්වත් ඒ බණ ඇහුවා අහලට පස්සේ එයා ගිහිල්ලා වැටෙන්නේ මේ විකෘති සමාජයටමයි. අපි බණ කියන වෙලාවේ සාදු සාදු කියලා අහනවා. එතන ඒ වගේම පුතේ අපි අනිත්‍යයට අදාළව බණ කියන්න ගියොත් ඒ අනිත්‍ය ධර්මයේ තුල මිනිස්සු නිද්‍රාවටපත් වෙන්න පුළුවන්. ආස්වාදයටපත් වෙලා. තේන්නද? ඒක ධර්මානුකූලව ගන්න නැතුව ආස්වාදයේ දිශාවට ගියොත් අනිත්‍යයි කියන කාරණය තුල නිද්‍රාවටපත් වෙන්න පුළුවන්. පුතේ එවැනි තත්ත්වයක් තුල තව තව සමාජයේ අරාජික වෙනවා මිසක් කවදාකවත් ඒක නිවැරදි කරන්නේ බැහැ. ඒ නිසා සමස්ත ප්‍රශ්නයේ මුල පුතේ සමාජය ආරෂ්ඨාංගික මාර්ගෙන් බැහැරවීම. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනතාව ආරෂ්ඨාංගික මාර්ගෙන් බැහැරවීම. ඒතොර ජනතාව ආරෂ්ඨාංගික මාර්ගෙන් බැහැර වෙන්නේයි සමාජයේ මුල් පුටුවල ඉන්නේ ආරෂ්ඨාංගික මාර්ගෙන් බැහැරයි. ඉතින් ඕක තියෙන තාක්කල් නෝනා අපි කොච්චර කතා කළත් වැඩක් නැහැ. අපි කතා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ධර්මයේ දේශනා කරන ආරෂ්ඨාංගික මාර්ගයේ සමාජගත කරනවා, චතුරාර්ය සත්‍ය සමාජගත කරනවා. මොන දේ සමාජගත කළත් නෝනා වෙනස් විය යුතු තැන වෙනස් වෙන්නේ නැත්නම් ඒ සමාජගත වීමෙන් වැඩක් වෙන්නේ නැහැ. වෙනස් විය යුතු තැන වෙනස් වෙන්නේ නැත්නම් සමාජගත වීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරයතුරුවම අපිට පාලක පින්වතුන්ලා නිවැරදි වෙන්නේ නැත්නම් ජනතාවත් නිවැරදි වෙන දක්ෂ වෙන්න ඕනේ. නමුත් එහෙම ධර්මානුකූලව නිවැරදි වෙන්න විදිහක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා අතරින්නුයි නිවැරදි වෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයක් වැරදින්නේ නැහැ. ඒ නිසාම ජනතාවත් කරන්නේ පෙනි පෙනි විනාශය කරන් ගමන් කරනවා. පෙනි පෙනි ගමන් කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරුවත් වීදුරුවක් තියෙනවා කියලා. ඒක හරිම වර්ණවත්. ඒ වගේම ඒක හරිම සුගන්ධවත්. එයාට ඒ සරුවත් වීදුරුවේ සුවඳ දැනෙනවා කියනවා. මේ මනුස්සයා කාමයන්ගෙන් අන්ද වෙච්ච මනුස්සෙක්, කාමයන්ගෙන් කලන්ත භාවයට පත් වෙච්ච මනුස්සෙක්. තේරෙනවද? මේ මනුස්සයා. මෙයා ඇවිල්ලා අර කලන්ත භාවය නිසාම අර සරුවත් වීදුරුව බොන්නයි යන්නේ. තේරෙනවද? මොකද ඒක සුගන්ධවත් රසවත්. එතන ඉන්න මහත්මෙක් කියනවා මහත්තයෝ ඔය සරුවත් වීදුරුව බොන්න එපා, ඕකට වස කලවම් කරලයි තියෙන්නේ කියලා. නමුත් වස කලවම් කරලයි තියෙන්නේ කියලා කියද්දි අර මනුස්සයා සරුවත් වීදුරුව බොනු. මොනවද එයාට වෙන්නේ? එයා මරණීය දුකට. නමුත් එයා මරණීය දුකට පත්ුනේ නෝනා පෙනි පෙනි කිය කියා දැන දැන නෙමේද? පෙනි පෙනි පත්ුනේ. මොකද අර බුද්ධියක් තියෙන මනුස්සයා කියනවා බොන්න එපා, ඕක වසයි තියෙන්නේ කියලා. නමුත් එයා බොනවා. ඒ කාමයන් දින ලැබියාව නිසා, මැස්ස පිනවන්න තියෙන කැමැත්ත නිසා, කන පිනවන්න තියෙන කැමැත්ත නිසා, නාසය පිනවන්න තියෙන කැමැත්ත නිසා, දිව ශරීරය පිනවන්න තියෙන කැමැත්ත නිසා, අර කාමී ක්ලාන්ත ගතිය මගහරවා ගන්න විෂ සහිත සරුවත් වීදුරුව පෙනි පෙනි බොනවා නෝන. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ කොච්චර දේශනා කළත් මේ කාමයන්ගේ තියෙනා වූ විසකුරු භාවය, මේ කාමයන්ගේ තියෙනා වූ දරු භාවය, මේ කාමයන්ගේ තියෙනා වූ දුක් භාවය නෝනා අපි කාමයන් කරාමයි ඇදී යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ලෝකයාට කොච්චර අපි ධර්මයේ දේශනා කළත් අර රසවත් ප්‍රණීත සරුවත් එක බීලා පෙනි පෙනි වස තියනවා කියලා දැන දැන යා විනාශයට යනවා වගේ නෝනා මේ සුන්දර සම්මාදිට්ඨිය ආර්ථයන් සමාජගත වෙලා තියෙද්දි ඒ සම්මාදිට්ඨිය ආර්ථයන්ට අදාළව ජීවිතේ ගොනු කරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මිත්‍යා දෘෂ්ටිය දිශාවට යන්න එපා. ඒක වසක්, ඒක විසක්, ඒක ඔබ සංසාරයේ කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඔබ විනාශය කරාම ඇදගෙන යයි කියලා. නමුත් එහෙම කියලා තියෙද්දි සංගයා හැටියට අපි නිරයතුරුවම ධර්මයේ දේශනා කරද්දී ඔබලා පන්සිල් මළුවෙන් ලෝකයාට ජනතාවට මේවා දැනුවත් කරද්දී අර දැන දැන පෙනි පෙනි විෂ සහිත සරුවත් වීදුරුව බීලා විනාශ වෙනවා වගේ අපි තුල සකස් වෙන සෑම දැකීමක්ම ඇසීමක්ම දැනීමක්ම අපි මොකද කරන්නේ? තෘෂ්ණාවෙන් තෙත් කරලා නොනා නිරයතුරුවම අපි භව දුක කරා ගමන් කරනවා. භව දුක කරා ගමන් කරන බුදුරජාණන් වහන්සේ කියනවා ඕක තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපා. ඔක තෘෂ්ණාවෙන් තෙත් කිරීම ඔක වස මුසු කර ගැනීම, ඔබ ඔබට වස මුසු කර ගැනීමක් කියලා. ඒත් අපි කොච්චර කිව්වත් අහන්නේ නැහැ. අපි සකස් වෙන සිතුවිල්ල තෘෂ්ණාවෙන් තෙත් කරලා නෝනා අපි විසින්ම අපිට වස
කවා ගන්නවා භව දුක අපිට කවා ගන්නවා ඉතින් ඒ නිසා නෝනා මේක මම නම් කොතනකවත් නිවැරදි වීමක් කියන කාරණයක් දකින්නේ මම ඒකයි ඔබට කිව්වේ මගේ සිංහල අලුත් අවුරුදු බලාපොරොත්තුව පුළුවන් ඉක්මමින් අපවත් වේවා කියන කාරණේ කියන කාරණේ ඊට වඩා බලාපොරොත්තුවක් නම් මට නම් නැහැ ඇත්ත අවංකවම කියන ඔබ පිළිගත්තත් නැතත් ඊට වඩා දෙයක් නැහැ ඉනිසා නිරේතුරුවම ජනතාව දක්ෂ විය යුතුයි තේනවා ජනතාව දක්ෂ විය යුතුයි පුතේ පාලක පින්වතුන්ලා නිවැරදි වෙන්නේ නැත්තම් ඒකටත් හේතුවක් තියෙනවා ඒ හේතුව තමයි ජනතාවගේ අකුසල් සංස්කාර ජනතාවගේ අකුසල් සංස්කාර නිසායි ජනතාවට කැමති දේ දකින්න ලැබෙන්නේ නැත්තේ කැමති දේ අහන්න ලැබෙන්නේ නැත්තේ කැමති දේ සිතන්න ලැබෙන්නේ නැත්තේ ඒගොල්ලෝ දැක්කොත් දකින්නේ අකමැති දෙයක්ම ඇසුවොත් අසන්නේ අකමැති දෙයක්මයි තේන්න දැන් අතීතයේ සක්විති රජවරු පහළ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සක්විති රජ දැකීමෙන් ජනතාව සතුටු වෙනවා කියලා ඒ සක්විති රජතුමා සිනහ වෙනකොට මුළු ජනතාවම සතුටු වෙනවා කියනවා ඒ සක්විති රජතුමා එක වචනයක් කතා කරනකොට මුළු ජනතාවම සතුටු වෙනවා කියනවා ඉගෙන එවැනි සුන්දර සක්විති රජ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ නෝනා සක්විති රජගේ පින නිසා විතරක් නෙමෙයි ජනතාවගේ පින රජතුමා දකිද්දි සතුටු වෙනවා රජතුමා හිනා වෙද්දි සතුටු වෙනවා රජතුමා වචනයක් කතා කරද්දි සතුටු වෙනවා එහෙනම් නෝනා අද සමාජය තුල අපි අහන්න දකින්න හිතන්න අකමැති දේවල්ම සිද්ධ වෙන්නේ නෝනා ජනතාවගේ අකුසල් සංස්කාර නිසා එතකොට ජනතාවගේ අකුසල් සංස්කාර මේ ආකාරයෙන් බලවත් වෙන්නේ ඇයි කල්යාණ මිත්‍රාශ්‍රය සත් ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි බුදුරජාණන් වහන්සේ කියද්දී ඔය සරුවත් වීදුරුව බොන්න එපා ඔක රස බව ඇත්ත ඔක සුගන්ධවත් බව ඇත්ත නමුත් ඔකට වස මුසු කරලයි තියෙන්නේ කියලා නෝනා අපි ඒක අහන්නේ නැහැ පෙනි පෙනි බොනවා දන දන බොනවා වුවමනාවෙම බීලා නෝනා අපි විනාශය කරා යනවා ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයයට අදාළව අහන්නේ හිතන්නේ නැහැ ඒ නිසාම සම්මා දිට්ඨියේ නාමයෙන් නෝනා මිත්‍යා දෘෂ්ටි කරා අපි ගමන් කරන්නේ ඔබ මේ උතුම් සිංහල අවුරුද්ද නෝනා ඔබේ යම් පමනකට හෝ බලාපොරොත්තු සහගත අවුරුද්දක් බවට පත් කරගන්න නම් තේන්න මොකද සමාජයේ බලවත් වියරුවක් කරා ගමන් කරන්නේ ඒ වියරුව හේතුඵල ධර්මයක් කාටවත් ඇඟිල්ල දික් කරලා මේක වැරදි කියලා අපිට කියන්න බෑ ඒ වියරුව තුල අපි දකින්නේ ධර්මයක් මොකද්ද ධර්මය පංච උපාදානස්කන්ධය ගිනි ගන්නා වූ ධර්මයක් රූප වේදනා සංඥා සංකාර විඥානයන් තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා නෝන රූප වේදනා සංඥා සංකාර විඥානයන් තෘෂ්ණාවෙන් ගිනිගන්නේ ඇයි ආරෂ්ඨාංගික මාර්ගේ දුර්වල නිසා ඒසා හිස ගිනිගත්තු මිනිස්සෙන්ගේ ලෝකයක් අපි ඉදිරියේ තියෙන්නේ හිස ගිනිගත්තු මිනිස්සෙන්ගේ ලෝකයක් තුලින් නොනා අපිට කවදාක්වත් සැනසෙල්ලක් නැත්තම් සතුටක් නැත්තම් සිසිලසක් බලාපොරොත්තු වෙන්න බැහැ ඒසා මේ ගින්න නිවෙන්න නම් අනිවාර්යෙන්ම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණිය නුවණින් මෙනෙහි කිරීම තුළ සමාජය ස්ථානගත වෙන්න ඕනේ. එයා ඇතන සමාජගත වෙද්දී එයා දකින්නේ මොකද්ද මුලින්ම? සම්මා දිට්ඨිය අර්ථය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සද්ධාව සංඝයා කෙරෙහි සද්ධාව ඇති කර ගන්නවා ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව ලෝකය දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව තමාගේ මේ ගිනි ගන්නා වූ පංච උපාදාන ස්කන්ධය දකිනවා. ඒ නිසා යා කවදාකවත් එහෙම දකින්න කෙනා අනුන්ගේ ගිනි නිසා තමන් ගිනි තබා ගන්නේ නෑ දැන් අද වර්තමානයේ වෙලා තින්න එකයි අනුන්ගේ පංච උපාදානස්කන්ධ ගින්නට තමන් ඇවිලෙනවා අනුන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් ගිනි ගන්නවා තෘෂ්ණාවෙන් ගිනි ගන්නවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් මනසින් ගලාගෙන බහින ඒ තෘෂ්ණාවේ සැඩපහර සියල්ල දෝරේ ගලාගෙන විනාශ කරගෙන ඉස්සරහට යනවා නමුත් ගියද්දී ධර්මානුකූලව මේක දකින්නේ හේතුඵල ධර්මයන් අදාළට මේක දකින්නේ නැහැ. ඒ අය ඒ දේවල් උදෙසා එක්ක ඇලිලා එක්ක ගැටිලා නොනා අනුන්ගේ පංච උපාදානස්කන්ධ ගිනි නිසා තමාගේ පංච උපාදානස්කන්ධය ගිනි තබා ගන්නවා. අනුන්ගේ වියරුව නිසා තමනුත් වියරුභාවයට පත් වෙනවා. ඒ නිසා ප්‍රශ්න වෙලා තියෙන්නේ එතනයි. තේන්න ලෝකයේ වියරුවක් කරා යනවා නම් අපිට තනි තනිව ඒක විසඳන්න බැරි නම් නොනා අපි දක්ෂ වෙන්න ඕනේ ඒ වියරුවෙන් අපි ගැලවෙන්න. නමුත් ඒ වියරුවෙන් අපි ගැලවෙන්නේ නැහැ කල්යාණ මිත්‍රාශ්‍රයේ දුර්වලභාවය නිසායි ධර්මානුකූලව ගලපන්නේ ප්‍රශ්නේ ගලපන්නේ නැහැ ධර්මානුකූලව ප්‍රශ්නේ ගැලපෙන්නේ නැත්තේ ඇයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාවෙන් අපි දුර්වලයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව අපි ලෝකේ දකින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දෙයමයි අපි කියන්නේ
මේ සරුවත් වීදුරුව බොන්න එපා මේක විස සහිතයි කියද්දි ඒකම බොනවා නෝන ඒකම බොනවා බීලා දුක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න දුකෙන් මිදීම උදෙසා නැවත නැවත විස සහිත දෙමයියා ජීවිතේට එකතු කරගන්න අපේ ස්වාමීන් වහන්සේ මිනිස්සු දුකෙන් මිදෙන ප්‍රතිපත්තිය පසෙකලා කටයුතු කරන්නේ ඒ අයගේ ප්‍රඥාවේ අඩුකම නිසාද මදකම නිසාද ස්වාමීන් වහන්සේ නෑ 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 අපේ රටේ ප්‍රඥාව කියලා මම මෙතෙන්දි කතා කරන්නේ ලෞකික ප්‍රඥාව දෙවෙනි ලෞකික ප්‍රඥාවට අයිති වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක ලෞකික ප්‍රඥාව ඒතොර මේ දෙකෙන් දුර්වල මිනිස්සු අපේ රටේ සිංහල බෞද්ධයින් අතර ඉන්නේ බොහොම සීමිත පිරිසක් නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ නෝනා ඒ අය දුර්වල කරලායි තියෙන්නේ ඒ අය දුර්වල කරලායි තියෙන්නේ නායකයා විශේෂයිද සරුවත් වීදුරුව පැණි රස කර කර තලු මර මරා බොද්දි නෝනා පුංචි කෙනාගෙන් ඒක එපා කියලා කියයි කියලා අපිට බලාපොරොත්තු වෙන්නේ බැහැ ඒක බලාපොරොත්තු වෙන්න බැහැ එතකොට මේ පුංචි කෙනා තුල මේ ලෞකික ප්‍රඥාව තියෙනවා නමුත් පූර්වාදර්ශයක් නැහැ ලෞකික ප්‍රඥාව ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න පූර්වාදර්ශයන් ලැබෙන්නේ වැරදි දිශාවටමයි ධර්මයේ දිශාවට පූර්වාදර්ශයන් ලැබෙන්නේ නැහැ ඒ නිසා තෙරුවන් කරේ සද්ධාවට අදාළව හිතන්න ගන්න බුදුරජාණන් වහන්සේ යමක්ද කරන්න කිව්වේ ඒ දෙක කරන්න බුදුරයන් වහන්සේ කියනවා මේකේ විස දාලා තියෙන මේක බොන්න එපා මේ ඇස නිසා කාමය නැති කරගන්න එපා මේ ඇස නිසා සිල්පද බිඳ ගන්න එපා මේ ඇස නිසා අකුසල් මූලයන් වඩන්න එපා මේ කන නිසා නාසය නිසා දිව නිසා ශරීරය නිසා මනස නිසා සිල්පද බිඳ ගන්න එපා ඒතර බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දෙයට අපි යන්නේ නැහැ බුදුරයන් වහන්සේ කරන්න කියලා යමක් කිව්වනම් ඒ දේ අපි කරනවා සද්ධාව කියන්නේ ඕක වෙනද යන්නේ මේ එතකොට සද්ධාම දුර්වල වෙච්ච තැනදී නෝනා සම්මා දිට්ඨියේ පළවෙනි ආර්ථය දුර්වල වෙච්ච තැනදී අනිත් සියලු මාර්ථයන් දුර්වල වෙලා යහපත අයහපතය දකින්නේ නැහැ යහපත අයහපත දකින්නේ නැහැ එයා දකින්නේ නැහැ දෙයියනේ මේ සමාජය තුල තියෙන යහපත් දේත් අයහපත් දේත් හේතුඵල ධර්මයක්ම කියලා එයා දකින්නේ නැහැ එයා නිරේතුරුවම මේ සතර අපායක් තියෙනවා මේ සුගතියක් තියෙනවා මේ සතර අපායක් සුගතියක් බිහුනේ ඇයි කියලා එයා දකින්නේ නැහැ අයහපත් දේ ඵලය සතර අපායයි යහපත් දේ ඵලය සුගතියයි කියලා දකින්නේ නැහැ දැකලා ජීවිතයේ ධර්මයේ ආදර්ශයන් ගන්නෙ නැහැ දැන් තරුපහේ හෝටලයක සුන්දර මගුල් ගයක් තියෙනවා කෝටි ගාණක් වියදම් කරලා නෝන සුන්දර මගුල් ගයක් තියෙනවා මනමාල මහත්මයා යෞවන මදයෙන් මත්වෙච්ච මනමාල මහත්තයා මනමාලියත් එක පෝරුවේ නැගලා ඉන්නවා එයා එක දැකලා සතුටු වෙනවා එයා එක දැකලා සතුටු වෙලා එයාත් ප්‍රාර්ථනා කරනවා මටත් මෙවැනි සුන්දර මනමාලයක් මනමාලියෙක් වෙන ලැබේවා කියලා නමුත් එයා කවදාක්වත් හිතන්නේ මේ සුන්දර මනමාලයක් මනමාලියක් මේ සුන්දර හෝටලේ ඉන්නවා වගේ പ്രേත ලෝකෙත් මනමාලියෝ මනමාලියෝ ඉන්නවා කියලා එයා දකින්නේ තේන්න പ്രേත ලෝකෙත් പ്രേතයන් പ്രേතියන් අතර මනමාලයන් මනමාලියන් പ്രേත මනමාලයන් പ്രേත මනමාලියන් ඉන්නවා කියලා දකින්නේ නැහැ මෙවැනි සුන්දර මනමාලියෝ කෝටි ගණන් වියදම් කළ තරුපයේ හෝටලේ විවාහ වෙද්දී ඇයි අර പ്രേත ලෝකේ මනමාලියක් වෙලා പ്രേත ලෝකේ මනමාලෙක් වෙලා මනුස්සයෙක්ම නැවත උප්පත්තිය ලබන්නේ කියලා දකින්නේ නැහැ ඒ නොදකින නිසාම මනෝනා Tamange අර තරුපයේ මහා විවාහ මංගල්‍ය අනාගත പ്രേත ලෝකේ പ്രേත මනමාලියෙක් പ്രേත මනමාලෙක් වීමට අදාළ සංස්කාරයන් ඇස් කර ගන්න යහපත අයහපත එයා දකින්නේ නැහැ යහපත අයහපත එයා දකින්නේ නැහැ එයා දකිනවා මේ සමාජයේ මහා ධන කුවේරයෝ ඉන්නවා මහේශාක්‍ය ප්‍රභූ ජනතාව ඉන්නවා ඒ මහේශාක්‍ය ප්‍රභූ ජනතාව ඉන්නවා වගේම නෝනා එදා වේල රාත්‍රියට ආහාරයක් ගන්න නැති මිනිස්සු කොච්චරනම් අපේ රටේ ඉන්නවද නේද එහෙනම් මේ මහා කෝටිපති ධන කුවේරයෝ එක වේලකට ලක්ෂ ගණන් වියදම් කරන ධන කුවේරයෝ ඉද්දී ඇයි මේ අහිංසක කන්න බොන්න නැති දුප්පත් පිරිසක් ඉන්නේ කියලා එයා දකින්නේ නැහැ තේනවා කර්මයෙන් කර්මඵල විශ්වාසයට අදාළ එයා දකින්නේ නැහැ කෙනෙක් ඉන්නවා නෝනා දැන් ඔබ මට මේ ලිපියක් ගෙනල්ලා දුන්නා මෑණි කෙනෙක් දුන්නා කියලා ඒ ලිපියේ තියෙන්නේ බරපතල රෝගාබාධ තත්ත්වයක් ස්නායු රෝගීන් ඒතකොට කෙනෙක් ළමා වයසේදීම මෞක්ෂේම රෝගී භාවයට පත් වෙනවා ළමා වයසේ රෝගී භාවයට පත් වෙනවා සමහර අම්මලා ඉන්නවා දරුවා හම්බ වෙලා මාස ගණන් අර බේබි රූම් එකේ ඉන්නේ ගෙදර එන්න බෑ මොකද අර මව් කුසේදීම දරුවා රෝගී භාවයට පත් වෙලා සමහරු ඉන්නවා තරුණ දරුවෝ හිතා ගන්න බෑ මේ සුන්දර තරුණ දරියෝ බලවත් පිළිකා නැත්තම් මොලේ ගෙඩි නැත්තම් වකුගඩු නරක් වෙලා වයසක් නෑ වයස ભેදයක් නෑ ඕනා ඒ වගේමයි සමාජයේ ජීවත් වෙන නෝනා සුන්දර නිරෝගී මනුස්සයෝ ඇයි මේ නිරෝගී භාවයත් ඇයි මේ රෝගී භාවයත් කියන කාරණේ දකින්නේ නැහැ ඇයි දකින්නේ නැත්තේ නෝනා බුදුරජාණන් වහන්සේට අදාළව හිතන්නේ සද්ධාවට අදාළව හිතන්නේ නැහැ. එක මහත්යෙක් ඇවිල්ලා මගෙන් ඇහුව ස්වාමීන් වහන්සේ මගේ නෝනට අසනීපයක් තියෙනවා. රෝහල්ගත වෙලා ඉන්නේ. නමුත්
දෙන සෑම ඖෂධයක් මෙයාට විස වෙනවා කියලා. කියන්නේ ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ වෙන විදිහට ප්‍රතික්‍රියා දක්වන්නේ. එතකොට එයා මගෙන් අහනවා සයින්ස් මොකද්ද කරන්න ඕනේ කියලා. මං කෝවා මාත්‍යෝ දැන් කරන්න දෙයක් නැහැ. ඔය ඔබේ නෝනා සංසාරේ කරගත් ආවු දෙයක්මයි. එතකොට කෙනෙකුට දෙන බෙහෙත කෙනෙකුට දෙන ඉන්ජෙක්ෂන් එක කෙනෙකුට දෙන බෙහෙත් පෙත්ත නෝනා විස වෙන්නේ කුමක් නිසාද? එයා පෙර ජීවිතේ ඖෂධ සම්බන්ධයෙන් කරගත් ආ වූ අක්‍රමිකට නිසා. තේන්න වෙන දෙයක් නෙමෙයි. දැන් වර්තමාන සමාජයේදී බලන්න ඖෂධ නිෂ්පාදනය වේවා විකිණීම වේවා ව්‍යාපාරය වේවා නෝනා ඒක ජාවාරමක්මයි. අඩු බෙහෙත් වැඩි ගාන්ට විකුණනවා. කල් ඉක්ුත්තු බෙහෙත් අහිංසක මිනිසුන්ට විකුණලා දානවා. විස බෙහෙත් මිනිස්සුන්ට දෙනවා. අඩු ගාන බෙහෙත් මහා වැඩි ගාන්ට විකුණනවා. මේවා කරන කවුරුන් වේවා ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් නෝනා වේදනා නාශක පෙත්තක් බිව්වත් ඒක ඇලර්ජික් වෙනවා විස වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. වෙන දෙයක් නෙමෙයි. දැන් මේ දරුවා මේ ස්නායු රෝගයක් සම්බන්ධව මේ ලිපියේ සකස් වෙලා තියෙන්නේ අවංකව සමහර විට ගිය ජීවිතේ සුන්දර ෆාමසි මුදලාලි කෙනෙක් නෝන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෝටිපති ඖෂධ මාපියාවට යටත් වුණ සුන්දර පින්වන්ත දොස්තර මහත්තෙක් නෝන කෙනෙක් වෙන්න පුළුවන්. සැප ලැබෙනවා අපි දන්නවා කෝටි ප්‍රකෝටි ගණන් සැප ලැබෙන ගෞරවනීය දොස්තර මහත්තුරු. තේන අනේ සාදු සාදු එක සංස්කාරයක්මයි. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ වැරදි ආකාරයෙන් අහිංසක රෝගීන්ට දුකක් වෙන ආකාරයෙන් අහිංසක රෝගීන්ගේ සාක්කුව හිස් වෙන ආකාරයෙන් අපි අයිතු ලාභයන් ලබනවා නම් නෝනා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් වේදනා නාශක පෙත්තත් අපිට ඇලර්ජික් වෙනවා. එතකොට අපිට ඒකට අනේ අපොයි කියලා වැඩක් නැහැ. අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් අධිකව අසරණ රෝගීන්ගෙන් මුදල් අය කරගන්නා වෛද්‍යවරු මේ සමාජයේ සිටිනවා. එවැගේම මේ අය රෝහලක ඕනම වේලාවක රැඳී සිටමින් අසරණ රෝගීන්ට විශේෂ හමුවීමේ වේලාවල් වෙන් කර දෙනවා. ඒවා රුපියල් 1000කට 2000කට නෙමෙයි රුපියල් දසදහස් ගණන් වලට අපේ ස්වාමීන් වහන්සේ මේ කාරණයක් අපිට ධර්මානුකූලව පහදා දෙන්න. මෙහිමයි පුතේ. හරි සුන්දරයි සල්ලි ගලාගෙන එනවා. ප්‍රශ්නයක් නැහැ. පුළුවන් ඉහළ සැප ලබන්න. මොකද්ද දුර්වල? සමාධිය, කර්මය කම්බු විශ්වාසය, යහපත් දේ අයහපත් දේ දකින්නේ. ඔහොමයි පුතේ ඊළඟ ජීවිතේ මව් කුසක ඉපදිලා ලෝකෙට බිහි වුණොත් ඒ අම්මට මාස ගාණක් බේබි රූම් එකේ ඉන්න වෙනවා ඔය දරුවා තියාගෙන. ඕක තමයි ධර්මය. බුදුරජාණන් වහන්සේ ওই ධර්මයේ තමයි අපිට දේශනා කරන්නේ. හේතුඵල ධර්මයන්ට අදාළව අපි ගලපන්න ඕන. දැන් මටත් අසනීප තියෙනවා. මටත් අවුරුදු දෙක තුනකින්න් තියෙන මේ උදර ආබාධයක් තියෙනවා. ඔය ගෑස්ට්‍රික් කියන්නේ. ඉතින් ඔය රෝගේ සිහිපත් වෙනකොටම නෝනා මම මොකද්ද හිතන්නේ? මේක මට හොඳ වෙන්නේ නැහැ කියලා මම දොස්තර මාතුරුන්ට බයිනවද? බෙහෙත් වලට බයිනවද? නැහැ. හේතුඵල ධර්මයන්ට අදාළව මම ගිය ජීවිතේ ස්වාමින් වහන්සේ නමකට ලැබුණා වූ කිරි පැකට් එකක් හොරකම් කරලා ඇති. මට සමහරට කිරි වලට අදාළ ආහාර වළඳන්න බැහැ. එතකොට අර වැඩි වෙනවා. එයි ඒ පෙර ජීවිතේ මම පන්සලේ ගිලම්පස පූජාවට මගේ නෝනා කිරිපිටි පැකට් එකක් අරන් එනකොට මං කියන්නේ ඕන්නේ නැහැ ඔය හාමුදුරන්ලාට පිටිපිටිය ඕන්නේ නැහැ පේන්ටි බීපු දෙ. ඕක තියලා යන්න කියන්නේ නැති. තේන්න. හේතුඵල ධර්මය. අපි සංගයාට අයිති ඊට අදාළ ආහාරයක් වංචාසිතකින් ගන්න ඇති. එහෙනම් නෝනා මං කරපු දේ මම මේ විඳින්නේ. මං කරපු දේ මමයක් විඳින්දී මං ඒකෙන් ධර්මයක් මතු කර ගන්නවා. අනුන්ට බැනලා අනුන්ට චෝදනා කරලා එහෙම නැත්නම් කලබල වෙලා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා ඒ කලබල වෙන්න වෙන්න නෝනා අපි අපේ ගිනි ගන්නා වූ පංච උපාදානස්කන්ධයේ තව තව භූමිතෙල් තෘෂ්ණාවේ භූමිතෙල් අපි දමා ගන්නවා. ඒ නිසා රෝගී භාවයක් කෙනෙකුට එද්දී එයා ඒ රෝගී භාවය ධර්මයක් බවට පත් කර ගන්න ඕනේ. නිහතමානී වෙන්න ඕනේ. මට ඒ නිහතමානී භාවයේ තියෙනවා මගේ රෝගී භාවය සකස් වුනේ සංසාරයේ ඊට අදාළ ආහාරයක් සම්බන්ධව කරා වූ වැරද්දක් නිසා කියලා. සංඝයාට පූජා කළා වූ එවැනි ආහාරයක් හොරසිතින් හෝ වංචාකාරී හෝ උපක්‍රමශීලී හෝ වළක්වලා කියලා. එහෙම දකිද්දි මොකද්ද නෝනා වෙන්නේ? අපි නිවැරදි වෙනවා. අපි වැරද්දට යොමු වෙන්නේ නැහැ. අපි සංඝයාට දක්වන ගෞරවය අපි නියමාකාරයෙන් දන්නවා. අපි ප්ලේන්ටිය බීලා හරි ස්වාමින් වහන්සේට කිරිපැකට් එක අපි පූජා කරනවා. අපි දන්නවා වැලැක්කුවොත් ඊළඟ ජීවිතේ අද ඉන්නව සමහර අය නෝනා තමන්ගේ කබඩ් එකේ අප්‍රමාණ මිල අධික කිරිපිටි වර්ග තියෙනවා. නමුත් පිටි හැන්දක් බී ගන්න පුළුවන් කම නැහැ. ආහාරයක් උගුරෙන් පල්ලෙහාට යන්නේ සමහර කෝටිපති පවුල්වල අම්මලා දරුවෝ ඉන්නවා. කෝටි ගණන් සල්ලි තියෙනවා. නමුත් නෝනා උගුරෙන් පල්ලෙහාට ආහාරයක් යන්නේ නැහැ. නිරාහාරවර සේලා ඉන්න එකෙන් දුක් විඳලා මැරිලා යනවා. හේතුඵල ධර්මය. මේක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියලා දෙකක් තියෙනවානේ. ඒ සම්මාදිට්ඨිය කියන්නේ මේක. ධර්මයට අදාළව සංස්කාරයන්ට අදාළව අපි ලෝකේ දකිනවා නෝනා. සංස්කාරයන්ට අදාළව ලෝකේ දකිනවා.
එතකොට එයා දකිනවා දෙයියනේ මේ නිරෝගී පුද්ගලයෙකුත් සමාජෙ ඉන්නවා රෝගී පුද්ගලයෙකුත් සමාජෙ ඉන්නවා මොකද්ද මේකට වෙහෙවෙද මේකම සමාජයක් තියෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ අන්‍යා සම්මා දිට්ඨි අර්ථයන් ජීවිතයට එකතු කර ගන්න ඕන එයා වැරදි කරන්නේ නැහැ තේන්නත් එයා සාධාරණ මිලට බෙහෙත් පෙත්ත විකුණනවා සාධාරණ මිලට වෛද්‍ය පරීක්ෂණය කරනවා සාධාරණ මිලට රෝගියාව පරීක්ෂා කරනවා මොකද එයා දන්නවා මම අසාධාරණ වුණොත් සංස්කාර පත්‍ය විඥානම් පිංගතුණී අසාධාරණය ඊළඟ ජීවිතවල නොනා බලවත් රෝගී භාවයන් බලවත් දුකටපත් වෙන්න පුළුවන් මිනිස්සේ කොච්චර ඉන්නවද Tamanට තියෙන බරපතල මේ ශල්‍ය කර්මය කරගන්න විදිහක් නැතුව නොනා මැරිලා යනවා කරගන්න විදිහක් නැහැ නමුත් සමහරු ඉන්න එක දවසින් එක ගිල කරගන්න ලක්ෂ ගණක් වියදම් කරලා ඉතින් ඒ නිසා නොනා ඒවා සමාජයේ දුර්වලතාවයන් හැටියට අපි දැක්කත් මේ සෑම දෙයක් පිටිපස්සම නොනා සංස්කාර සැඟවිලා තියෙනවා. තමන්ගේ සැත්කම කරගන්න බැරුව gedert වෙලා මේ රෝගී භාවය නිසා මිය යන මිනිස්සෙක් දැක්කහම මම නම් දකින්නේ පෙර ජීවිතයේ ලක්ෂ ගාණක් වැය කරලා සැත්කම් කරපු දොස්තර මහත්තෙක්මයි. රජේ රෝහලේ සැත්කම මගහැරලා ලක්ෂ ගාණකට සැත්කම කරපු සුන්දර වෛද්‍ය මහත්තෙක්මයි මේ අනේ දොස්තර මහත්තුරු ගැන අහිතකින් නම් නෙමෙයි කියන්නේ මටත් බෙහෙත් කරන්න දොස්තර මහත්තුරු. එනිසා පුතේ මේ කරුණාවෙන් කියන්නේ මෙවැනි සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේකයි. මේ සම්මා දිට්ඨිය දුර්වල වෙන්නේ ඇයි බුදුරජාණන් වහන්සේට අදාළව අපි හිතන්නේ නැහැ. එයා සමාජයේ හැම වෙලාවම සම්මා දිට්ඨිය ආර්ථයන්ගෙන් දකිනවා. කෙනෙක් ඉන්නවා යා මහා උගතෙක් විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධි අරගෙන ආචාර පහචාර අරගෙන තවත් කෙනෙක් ඉන්නවා නෝනා යා පහේ පන්තියෙන් එහාට ඉගෙන ගන්න එයාට පුළුවන්කම අනේ බලනවා ඇයි මෙහෙම උනේ කියලා. ඇයි මෙහෙම උනේ? පෙර ජීවිතවල අපි උගත්භාවය නිසා මාන්නයටපත් වෙලා කරගත්තා වූ අකුසල්. එයා සම්මා දිට්ඨියට අදාළව ගලපනවා. එයා සම්මා දිට්ඨියට අදාළව ගලපලා නෝනා කවදාක්වත් එයාගේ උගත්කම නිසා යා මාන්නය ඇති කරගන්නේ නැහැ. දවෝ මගෙන් මෙතෙන්ට ආපු වෙලාවෙම ඇහුවා මහත් එක් ප්‍රශ්නයක් යොමු කළා නැන්දා ලේලීගේ හබේ පිළිබඳ ඇයි එහෙම වෙන්නේ කියලා. ඇයි එහෙම වෙන්නේ නෝනා? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තමන් ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා නම් තමන් උගත් කියලා තමන් ප්‍රධානයි කියලා හිතනවා නම් අන් අය හීනයි කියලා හිතනවා නම් අන් අය දුර්වලයි කියලා හිතනවා නම් නිරේතුරුවම නෝනා එයා මතවාද දෘෂ්ටි ඔස්සේ නිරේතුරුව වාද විවාදයන් ඇති කර ගන්නවා කියලා. තොර නැන්දම්මා ලේලි ගෙදර වාද විවාද ඇති කරගන්නේ ඇයි? දෙන්නාම හිතනවා එයාට වඩා මම විශිෂ්ටයි එයාට වඩා මම විශිෂ්ටයි කියලා. ඕකන හේතුව වෙන දෙයක් නෙමෙයි. නැන්ද ලේලි හැබැයි අපේ ඉතිහාසයේ යම් දවසකද ඇති වුණේ එදා පටන් ඕක ගලාගෙන යනවා. අර ආග්ගාඤ්ඤ සූත්‍රයට අදාළව ලෝකය බිහි වෙලා ස්ත්‍රී පුරුෂ භාවය ඇති වෙලා විවාහයට යොමු වෙලා හේ යොමු වෙච්ච දාපටන් ඔය නැන්දා ලේලි හබේ සමාජගත වෙලා තියෙනවා. ඔක අලුත් දෙයක් නෙමෙයි අපේ සංස්කෘතිය විතරක් අදාළ දෙයක් නෙමෙයි. එතකොට මේ නැන්දා ලේලි හබේ සමාජගත වෙන්නේ හෝ දෙදෙනෙක් අතර නිරතුරුව වාද විවාදයන් මතවාදයන් තුල ගැටෙන්නේ නෝනා දෙන්නාම හිතනවා මමයි ශ්‍රේෂ්ඨ කියලා. මමයි ශ්‍රේෂ්ඨ කියලා හිතනවා. ඔයාට වඩා මම ශ්‍රේෂ්ඨයි. මට වඩා ඔබ හීනයි. ඔබට වඩා මම හීනයි කියලා හිතනවා. ඒ වගේ නිරේතුරුව නොනා මේ ශ්‍රේෂ්ඨභාවය හීනභාවය ආදී වශයෙන් හිතලා ඒ විතර්ක ඇති කරගත්ත තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිවාර්යෙන් මෙතන වාද භූමියක් බවට පත් වෙනවා. ගැටීමක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සම්මා දිට්ඨි අර්ථයන්ද ජීවිතේ පුහිටගත තැනදී අම්මා තාත්තාගේ සුන්දර ගුණයන්ට අදාළව ජීවිතය ගැන හිතන්න ගත තැනදී නෝනා මම ශ්‍රේෂ්ඨයි අහවලා හීනයි කියන තැනට එන්නේ නැහැ. මම හීනයි අහවලා ශ්‍රේෂ්ඨයි කියන තැනට එන්නේ නැහැ. ඒ තැන ඉඳලා ඒගොල්ල මතවාද දෘෂ්ටි ගැටුම් ඇති කරගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තුන් ආකාරයේ මාන්නේ මම ශ්‍රේෂ්ඨයි මම හීනයි මේ ආදී මේ මාන්නේ දුරු කරගත්ත කෙනා නෝනා කවදාක්වත් කෙනෙක් සමග වාද විවාදයන්ට යන්නේ නැහැ කියලා. ධර්මානුකූලව අපි ඒක දකින්නේ නැහැ. තේන ධර්මානුකූලව දකින්නේ නැහැ මම විශිෂ්ටයි මම හීනයි කියන කාරණේ සකස් වෙන්නේ කුමක් නිසාද? අපේ සක්කාය දිට්ඨිය නිසා. මමත්වයේ දැඩි භාවය නිසා. ඒතර මමත්වයේ දැඩි භාවය අපි තුල සකස් වෙන්නේ ඇයි? ඕනම පෞලක මෙවැනි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට එකම හේතුව නැන්දම්මාවත් ලේලිවත් නෙමෙයි. එහෙම නැත්නම් ඒ ලේලිගේ සාම්පුරුෂයා බෑනාවක් නෙමෙයි. අපි විසින් නැති කරගත්තා වූ මමත්වයේ දැඩි භාවයමයි. මම ශ්‍රේෂ්ඨයි එහෙම නැත්නම් මම හීනයි. ඔය තැන් දෙකේ ඉඳලා අපි නිරේතුරුවම සමාජයත් එක්ක ගැටෙන්නේ. එනම් නෝනා සක්කාය දිට්ඨිය සිඳීමේ සක්කාය දිට්ඨිය සියුම් කිරීමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. ඒ නිසා නෝනා දැන් මේ සියල්ලම සම්මා දිට්ඨිය.
අපි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කතා කළාට නෝන සමාජය තුල සම්මාදිට්ඨියක් නැහැ දැන්. කොතැනකවත් නැහැ. එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. හරි දේ තුලින් හෝ වැරදි දේ තුලින් හෝ හොඳ දේ තුලින් හෝ නරක දේ තුලින් හෝ කැමැති දේ තුලින් හෝ අකමැති දේ තුලින් හෝ ධර්මයේ සංස්කාරයන්ට අදාළව ගලපන්නේ? ගලපන්නේ නැහැ. ඒ ගලපලා ඊට කළ යුතු ප්‍රතිකාරමේ කරන්නේ නැහැ. අපි සමාජයට දොස් කියනවා දවසින් දවස සමාජයේ පිරිහෙනවා දවසින් දවස අපේ සියලුම සංස්කෘතික ධර්මයන් පිරිහිලා යනවා කියලා අපි කියනවා. කිව්වට නෝනා මේ පිරිහීම සකස් වෙන හේතුව මොකද්ද කියලා අපි දකින්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මම මුලින් කිව්වා මේ මේකට හේතුව කියනවා නෝනා. මොකක්ද හේතුව? ප්‍රධානියාගේ පිරිහීම. එයා ප්‍රධානියාගේ අධර්මය. බුදුරජාණන් වහන්සේට අදාළව කටයුතු කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සප්ත අපරිහානි ධර්මයන්ට අදාළව කටයුතු කරන්නේ. ඒ නිසාම නෝනා සමස්ත සමාජ ස්තරයේම පිරිහීම කරා. එතකොට එහෙමනම් නෝනා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ ධර්මයක් අපි දකින්නේ. එතකොට නිරේතුරුවම අපි මේ ධර්මය නෝනා අධර්මයක් වෙලා තියෙනවා නම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුලටයි එන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුලටයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ශක්තියට එද්දී ජනතාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියට එද්දී ඇලීම් ගැටීම් වලින් බැහැරව ධර්මයේ උපේක්ෂාට අදාළව ලෝකයේ දකිද්දී නෝනා මොකද්ද වෙන්නේ? අපේ කුසල් ශක්තිය වැඩෙනවා. එයා අකමැති දෙයට ගැටෙන්න යන්නේ නැහැ. එයා කැමැති දෙයට ඇලෙන්න යන්නේ නැහැ. මේ දෙකම ධර්මයේ උපේක්ෂාවෙන් දකිනවා. කැමැත්ත අකමැත්ත යා නිරේතුරුවම නෝනා උපේක්ෂාවට ගන්නවා. හේතුඵල ධර්මයට අදාළව දැකලා. ඒ දකින්න එහෙම ගන්න එයාතුල මොකද්ද වෙඩෙන්නේ? සීලය වැඩෙනවා. මෛත්‍රී වැඩෙනවා. සමාධිමත් හිතක් ඇති වෙනවා. මොකද අද සීලය කුසල් මූලයන් එහෙම නැත්නම් සමාධිය සමාජය තුල දුර්වල වෙන්නේ ඇයි? අර ඇලීම් ගැටීම් බවටම පත් කරගන්න. ධර්මයේ උපේක්ෂාවට ගන්නෙ නැති තැන නෝනා හිත විසිරෙනවා. පංච උපාදානස්කන්ධය ගිනි ගන්නවා. අනිවාර්යෙන්ම නෝනා මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයට එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය කරයි ගමන් කරන්නේ. එනිසා නිරේතුරුවම පවතිනා වූ සමාජ ප්‍රශ්නය සම්මා දිට්ඨියට අදාළව විසඳ ගන්න. සම්මා දිට්ඨියට අදාළව විසඳ ගන්න. මේ අපි කොච්චර කතා කළත් මේ ප්‍රශ්නේ විසඳුමක් නැහැ. හේතුව දැනගන්න ඕන. හේතුව තේරුම් ගන්න. මොකද අද රටට අවශ්‍ය වෙලා තියෙන එකම දේ නෝනා විනයගරුක නායකත්වයක්. කුමන පක්ෂයෙන් වේවා කුමන පුද්ගලයා වේවාද කියන කාරණේ අපිට අදාළ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ විනයගරුක නායකයක් නායකත්වයක් අද රටට අවශ්‍යයි. ඒ දේ නැතුව නෝනා අපි මොන සුන්දර විසිතුරු දේවල් කතා කරත් වැඩක් වෙන්නේ මුල දුපලයි. ඒ නිසා මුළු පද්ධතියම විනාශ වෙනවා. ඒ නිසා මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ තේරෙනවද? ඔබේ පළවෙනි ප්‍රධානම අරමුණ විය යුත්තේ නෝනා ඉලක්කය විය යුත්තේ කාලා බීලා විනෝද වෙලා හුදු සතුටක් ලැබීම නම් නෙමෙයි. කාලා බීලා විනෝද වෙලා හුදු සතුටක් ලැබුවොත් ඒ තුලින් අපි නැවත උපද්දවලා තියෙන තෘෂ්ණාවමයි. ඒ නිසා කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා ඉන් එහාට අපි හිතන්නේ නැති වුණොත් නෝනා මේ සමාජය බලවත් ආකාරයෙන් ඊළඟ සිංහල අවුරුද්ද වෙනකොට විකෘතියක් බවට පත් වෙලා. ඒ නිසා ඔබලා කාලා බීලා විනෝද වෙලා සතුටු වෙන්නේ ඒක අවුරුද්දක කළ යුතු දෙයක්. ඒක කර යුත්තේ ආරෂ්ඨාංගික මාර්ගයේ ආරක්ෂාව තුල ඉඳලයි. ඒ වගේම මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබලාගේ අදිෂ්ඨානය ඔබලාගේ චිත්තය ඔබලාගේ එකම බලාපොරොත්තුව ඔබලාගේ එකම මෙහෙයුම පුතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ පාලකෙක් මේ රටට පත් කර ගැනීමයි. ඒක නොකර නෝනා මම මේ කතා කරන බණිනුත් තේරුමක් නැහැ. අපි හෝදා මඩේ දාන. අපි හෝදනවා එළියට ගිය ගමන් මඩේ දානවා. එනිසා නිරේතුරුවම නෝනා මේ ප්‍රශ්නෙට මුල නම් අපි මොන දේ කළත් තේරුමක් නැහැ. අපි කොච්චර බණ කිව්වත් තේරුමක් නැහැ. ජනතාව ධර්මානුකූලව මේකට හේතුව තේරුම් ගන්නවා. ඒ තේරුව හරම් නිරතුරුවම මුල පිරිසිදු කර ගන්න ඕනේ. ඒ මුල පිරිසිදු කර ගන්නවා කියන්නේ කුමන පක්ෂයෙන් වේවා කුමන පුද්ගලයෙක් වේවා නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිරිසිදු විනයගරුක නායකත්වයක් අවශ්‍යයි. නිවැරදි පුද්ගලයෙකු හඳුනා ගැනීමේ නොහැකියාව, එහෙම නැත්නම් දුසිල්වත් පුද්ගලයෙකු සිල්වත් පුද්ගලයෙකු හැටියට දර්ශනය වීම, මේ ආකාරයෙන් මේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? පුද්ගලයෙක්ගේ හැදියාව පුද්ගලයෙක්ගේ තරාතිරම පුද්ගලයෙක්ගේ පිරිසිදුභාවය අපිට මයින්න බෑ නෝනා. මොකද අපේ අකුසල් වැඩි වෙන්න අපිරිසිදු පුද්ගලයා පිරිසිදු පුද්ගලයෙක් හැටියට දකිනවා. ඒකත් අපේ අකුසල් සංස්කාර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සේ දර්ශනේ අපිට තේරුම් ගන්න බෑ. දැක්මෙන් තේරුම් ගන්න බෑ. ඔබව මට දැකලා ඔබ කොහොම කෙනෙක්ද කියලා මට කියන්න බෑ. ඒක කියන්න බෑ. ඔබත් එක්ක මේ මොහොතක් කතා කරලා ඔබ කොහොම කෙනෙක්ද කියන්න මට කියන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුතේ කෙනෙක්
හඳුනගන්න. අද සමාජයේ ඒ දේ හුඟක් දුර්වලයි නෝ. හැමදාම ජනතාව රැවටෙනවා. හැමදාම ජනතාව රැවටෙනවා. කාට හෝ රැවටෙනවා. ඒ රැවටීම තුලම තමයි මේ විනාශය සිද්ධ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා කතාවෙන්, හිනාවෙන්, දර්ශනයෙන් කෙනෙක්ව හඳුනාගන්න යන්න එපා කියලා. එහෙම හඳුනාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ පුද්ගලයාගේ සීලය සියුම්ව දකින්න කියලා. නැවත නැවත දකින්න කියනවා. එක දවසක් දෙකක් නෙමෙයි. නැවත 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 මේ පුද්ගලයාගේ සීලය දකින්න කියනවා. ඒ සීලය දැකිය යුත්තේ නූගත් කෙනෙක් නෙමෙයි. නුවණින් මෙනෙහි කරන්න දක්ෂ කෙනෙක්. නුවණැත්තෙක් දකින්න ඕනේ. නුවණ නැති කෙනෙකුට ඒක දැකලා යව මේ නිවැරදි කෙනෙක් කියලා තෝරගන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයාත් සමග සාකච්ඡා කරලා, එයාත් සමග කතා කරලා, එයාගේ ප්‍රඥාව දැනගන්න කියලා. එයාගේ ලෞකික ප්‍රඥාව දැනගන්න කියනවා. ඒක කතා කරලා සාකච්ඡාවෙන් ඒක දැනගන්න ඕනේ කියනවා. එයා සම්මා දිට්ඨිය දන්නවද? එයා කර්මය කර්මඵල විශ්වාසය දන්න කෙනෙක්ද? එයා නැවත උපතක් තියෙනවා කියලා දන්න කෙනෙක්ද? එයා අම්මා තාත්තාගේ ගුණයන් දන්න කෙනෙක්ද? එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනෙක්ද? කතාවෙන් සාකච්ඡාවෙන් එයාගේ නුවණ දැනගන්න කියනවා නෝන. ඒ නුවණ දැනගන්න ඕනේ දවස්වල් දෙකක් කතා කරලා නෙමෙයි. නැවත 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 එයාත් එක්ක කතා කරන්න කියනවා. ඒ නැවත නැවත එයාත් එක්ක කතා කරන්න ඕනේ අනුවන පුද්ගලයෙකුත් නෙමෙයි. අනුවන පුද්ගලයෙක් කතා කළාට එයාව තේරුම් ගන්න බෑ. නුවණැත්තෙක් විසින්මයි ඒක කරන්න ඕනේ. ඊළඟට තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා අභියෝගයන්ට මූණ දෙන ස්වභාවය දැකලා. තමා ඉදිරියට එන අභියෝගයන්ට යම් සේද මූණ දෙන්නේ කියන කාරණය නැවත නැවත දකින්න කියලා. දැන් අපේ රටේ පාලක පින්නතුල්ලා අභියෝගයන්ට මූණ දෙන හැටි අපිට පේනවනේ නේ. කොයිසා දුර්වලද කියලා බලන්නකෝ. රටේ ආත්මගරුත්වය බිඳ දානවා, ජනතාවගේ ආත්මගරුත්වය බිඳ දානවා, රටේ සංස්කෘතිය බිඳ දානවා. ප්‍රශ්න වලට අභියෝගයන්ට මූණ දීමේ හැකියාව නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා නැවත නැවත පුද්ගලයෙක් පත් කරගනිද්දී ඔහු ප්‍රශ්න වලට අභියෝගයන්ට මූණ දීමේ ඍජුභාවය නැවත නැවත දකින්න කියනවා. නැවත නැවත දකින්න කියනවා. ඒ නැවත නැවත දැකිය යුත්තේ අනුවන පුද්ගලයෙක් නම් නෙමෙයි, යා නුවණැත්තෙක්මයි, නුවණින්මයි ඒක දකින්න ඕනේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සංවර භාවයෙන් යුතුයි කියලා ලෝකෙට පෙන්වන්නා වූ මහා සංවර මිනිස්සු සමාජෙ ජීවත් වෙනවා කියලා. ඒගොල්ලෝ ලෝකෙට පෙන්වනවා ඇඳුමෙන් මම හරිම සංවර කෙනෙක්, හැසිරීමෙන් මං හරිම සංවර කෙනෙක්, එයාගේ ක්‍රියාකලාපයෙන් මං හරිම සංවර කෙනෙක් කියලා ලෝකෙට පෙන්වනවා කියනවා. නමුත් එහෙම සංවරයි කියන පෙන්නන අප්‍රමාණු අසංවර මිනිස්සු ලෝකේ ඉන්නවා කියනවා. එවැනි අසංවර ලෝකයක් තුල නොනා අපි එක ෂණයෙන් කෙනෙක් හොඳයි කියලා කවදාකවත් තීරණය කරන්න යන්න එපා. හේතුඵල ධර්මයන් දකින්න, එයාගේ සීලය නැවත නැවත හොයන්න, සීලය නැවත නැවත මෙනෙහි කරන්න, එයාගේ සීලය නැවත නැවත මේ නුවණින් දකින්න, ඒ වගේම එයාගේ නුවණ දකින්න, නිරතුරුව සාකච්ඡා කළ එයාගේ අදහස් දිහා බලලා නිරතුරුව මෙයාගේ නුවණ මනින්න කියන. ඊළඟට එයා අභියෝගයන්ට මූණ දෙන ඍජු භාවය, එයා අභියෝගයන් ඉදිරියට පලා නොයන භාවය, අභියෝගයන් ඉදිරියට ජාතියේ රටේ ආත්මගරුත්වය ආරක්ෂා කරන ස්වභාවය නැවත 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 මිනේ නුවණින් දකින්න කියන. අන්න දැකලා යම් චිත්‍රයක් පුද්ගලයෙක් පිළිබඳ ඇති කරගන්න. නමුත් ඒ චිත්‍රයත් 100%ක් විශ්වාස කරන්න එපා කියන. එනම් පුද්ගලයෙක් තෝරා ගන්නවා කියන කාරණේ නෝනා එසේ මෙසේ කාරණයක් නෙමෙයි. ඒ පුද්ගලයේ තෝරා ගැනීමේ තියෙනා වූ අභියෝගාත්මක භාවය නිසායි අද දක්වා අපේ රටේ 1948 ඉඳන් ජනතාව රැවටිලා තියෙන්නේ නෝනා. රැවටිලා තියෙන්නේ. ඒ නිසා ධර්මය කතා කරද්දී නෝනා ධර්මයේ අර්ථයක් සිද්ධ වෙන්න නම් මේ සුන්දර අර්ථයන් ජීවිතේට ගන්න ඕනේ. මම බණ කියලා ලෝකයා නිද්‍රාවටපත් කරන්න කැමති නෑ නෝනා. මට තේරෙනොත් මගේ බණෙන් ලෝකයා නිද්‍රාවටපත් වෙනවා කියලා මම බණ නොකිය පැත්තකටලා ඉන්නවා. මොකද ඒක හරි භයානකයි. ජනතාව අන්තවාදී දිශාවට ගිහිල්ලා රටත් අනිත්‍යයි, ආගමත් අනිත්‍යයි, ජාතියත් අනිත්‍යයි, පවුලත් අනිත්‍යයි, එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නැහැ. ඒතර අපි දේශනා කරන අනිත්‍ය අන්තවාදීව ගත්තොත් ඒක රටටත්, ජාතියටත්, ආගමටත් අපි කරන්නා වූ අනතුරක් නෝනා. ඒ නිසා නිරේතුරුවම අපි දේශනා කරන ධර්මය සම්මා දිට්ඨි ආර්ථයන්ට අදාළව ගන්න. බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227ක් පනවනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ලෝකෙට කිව්වේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මට බුදුරජාණන් වහන්සේට සුන්දර වූද, පිනැති වූද, බහුශ්‍රත වූද අග්‍රශ්‍රාවකින් දෙනමක් ඉන්නවා. සාරිපුත්ත මොග්ගල්ලාණන් කියලා අග්‍රශ්‍රාවකින් වහන්සේලා දෙනමක් ඉන්නවා. පිනැති අග්‍රශ්‍රාවක වහන්සේ දෙනමක් ඉන්නවා. ඒ වගේමයි මහණෙනි මට පිනැති සුන්දර වූ අසුමා ශ්‍රාවකින් වහන්සේලා 89 ඉන්නවා. ඒ වගේමයි පිනතු අසුමා ශ්‍රාවිකාවන් වහන්සේලා 89ක් ඉන්නවා.
නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි ආනන්ද. මේ සෑම සංස්කාරයක්ම පිරිනිවි යනවා. මේ සෑම සංස්කාරයක්ම අස්ථිරයි. මේ කිසිම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමැතුළු මේ සියලුම අසුමා ශ්‍රාවකයන් වහන්සේලා අනිත්‍ය වූ සංස්කාරයන්මයි. ඒ වගේමයි මහණෙනි මේ මොහොතේ මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ ඉන්නවා. නමුත් මේ පිනැති මේ උත්තම මේ ශ්‍රේෂ්ඨ ලෞතුරා බුදුරජාණන් වහන්සේත් පිරිනිවි යනවා ආනන්ද. එනිසා මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙනවා. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. මේ සෑම සංස්කාරයක්ම අස්ථිරයි. එනිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා නිරේතුරුව නොනා මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය බව ඇත. නමුත් අනිත්‍ය වුණත් නොනා අනිත්‍ය නිසායි බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227ක් පනවන. අනිත්‍ය වූ දේ ආරක්ෂා කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227 පැනෙන්නේ නැත්නම් අද ශාසනයක් නැහැ. ඔබටත් මටත් කතා කරන්න සම්මා දිට්ඨියක් ලෝකේ දන්නේ නැහැ. චතුරාර්ය සත්‍යයක් ලෝකේ දන්නේ නැහැ. එහෙනම් උනා ලෝකෙට අනිත්‍ය දේශනා කරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිව අනිත්‍යෙන් සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේ මේ ශාසනේ ආයුෂය ශක්තිමත් කරන්න විනය කාරණා 227ක් පැනෙවුවා. එතන තමයි ධර්මය, එතන තමයි සම්මා දිට්ඨිය. යහපත් දේ අපි ලෝකයට ආරක්ෂා කරලා දෙන්නේ. එතකොට දැන් වර්තමානයේ ඔබ යහපත් දේ ලෝකයට ආරක්ෂා කරලා දෙනවද? ලෝකයට ආරක්ෂා කරලා දෙනවද? අපේ අම්මා තාත්තලාගෙන් අපේ ආච්චිලා සීයලාගෙන් කොච්චරනම් යහපත් දෙයක් අපි අරන් තිනවද? නේ? ඒ එකම යහපත් දෙයක්වත් අපි ආරක්ෂා කරනවද? කොයිසම් දුර්වල ආකාරයෙන්ද නෝන අපි ඒවා ආරක්ෂා කරගන්නේ? නේ? දැන් සිංහල අවුරුද්දක් ගෙවි ගියා. අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව අතරින් කැවුමක් ඉව්වේ නැති ගෙවල් කොච්චර තිනවද කියලා බලන්නකෝ. අතිරසයක් මුං කැවුමක් අග්ගලාවක් හදුවේ නැති ගෙවල් කොච්චර තියෙනවද කියලා බලන්නකෝ. අලුත් මුට්ටියක් අරගෙන කිරිබතක් උයපු නැතු ගෙවල් කොච්චර තියෙනවද කියලා බලන්නකෝ. ඇයි මේ මුතුන් මිත්තන්ගෙන් අපිට උරුම වුණා වූ පුරුදු අපේ ජීවිතේට අපි එකතු කරගත්තේ නැහැ. අපි හැම දෙයක්ම කඩේට ගිහිලා සල්ලි දීලා අරන් ගෙදරෙනවා මිසක් මේ කොණ්ඩේ කැවුමක සුන්දර සංස්කෘතියක් ගැබ් වෙලා තියෙනවා කියලා අපි දකින්නේ නැහැ. මේ අලුත් මුට්ටියක් අරගෙන ගෙදරක අලුත් නැකතට උයන කිරිබත තුල නෝනා සුන්දර සංස්කෘතික ලක්ෂණයක් ගැබ් වෙලා තිනවා කියලා අපි දකින්නේ නැහැ. ඒ සංස්කෘතිය අපි අපේ අනාගත પરම්පරාවට උගන්වන්නේ නැහැ. ඒ සංස්කෘතියේ අවසාන පරපුරේ කෙනා බවට පත් වෙලා අපි මැරෙන්නයි යන්නේ නෝනා. ඒ නිසා අපිට අපේ අම්මලා තාත්තලාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් උරුම වෙච්ච සුන්දර දේ සුන්දර අර්ථයන් නෝනා අපි ඒ පරපුරේ අවසානය බවට අපි පත් වෙලා මැරුණොත් ආයිමත් කල්ප ගානකට සිංහල බෞද්ධයෙක් බවට පත් වෙලා නම් උපදින්නේ නැහැ. මොකද ඔහු මිත්‍යා දෘෂ්ටික භාවයටමයි ඔහු පත් වෙන්නේ. ඒ නිසා අපේ ඉතිහාසයේ විසින් අපේ පැරණන් විසින් අපේ මුතුන් මිත්තන් විසින් යම් ගුණාත්මක දේවල් අපිට ලබලා දීලා තියෙනවා නම් රටට අදාළව ජාතියට අදාළව ආගමට අදාළව නෝන අපි ජීවිත පරිත්‍යාගයෙන් ඒ දේ ඊළඟ પરම්පරාවට අපි දෙන්න ඕනේ. ඒක සම්මා දිට්ඨි අර්ථයක්. බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227ක් පනවමින් අර වසවර්ති මාර්යාගේ මහා තර්ජනයන්ට මුහුණ දෙමින් බුදුරජාණන් වහන්සේ පරපුරේ අන්තිමයා වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පරපුරේ අන්තිමයා වුණේ නැහැ. ඒ පරපුරේ කෙනෙක් මමත්. ඒ පරපුරේ තව දහස් ගණන් වූ මහා සංඝරත්නයක් වැඩ ඉන්නවා. අපේ ස්වාමීන් වහන්ස මේ බුද්ධ ශාසනයේ ආයුෂය රඳා පවතින්නේ කුමන කාරණා නිසාද ස්වාමීන් වහන්ස? සමහර ශාසන බුදුරයන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් වෙනකොට අතුරුදහන් වෙලා. ඒව අතුරුදහන් වෙලා වෙන මොකද විනයක් පනවන්නේ නැහැ. ඒත් අපේ බුදුරජාණන් වහන්සේගේ තීන ශ්‍රේෂ්ඨභාවය කියන අඩු ආයුෂයක් තියෙන අවුරුදු 80 ගණන්. නමුත් බුදුරයන් වහන්සේ ශාසනයේ අවුරුදු 2600ක් පනවල එතකොට ඒ පැනවීම සිද්ධ වෙන්නේ අපේ කුසල් නිසා. මේ චතුරාර්ය සත්‍ය දකින්න චතුරාර්ය සත්‍ය තුල ජීවත් වෙන චතුරාර්ය සත්‍ය ජීවිතේ එකතු කරගන්න කුසල් ශක්තිය අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මේ මහා කුසල් ශක්තිය අපි දකින්න ඕනේ. ඒ දැක්ම දෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය නැත්නම් ඒ දැක්ම අපිට නැහැ. අපි තවත් ඕස්ට්‍රේලියානු මහත්තෙක් තවත් ඉංගලන්ත මහත්තෙක් හිතන විදිහට ලෝකය ගැන හිතනවා. සම්මා දිට්ඨිය තුලින් අපි මේ අපේ කුසලයේ අකුසලයේ අපි මතුකොල්ල දකින්නේ. මේසා බලවත් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තුල මම සම්මා දිට්ඨියට පත් වෙච්ච මිනිසෙක් උනේ ඇයි කියලා එයා දකිනවා. මේ සිංහල බෞද්ධ ජාතියේ ශ්‍රේෂ්ඨභාවය ජාතීන් එක එක විදිහට ගොඩනැගිලා තියෙනවා නේද? සමහරු යුද්ධ කරලා සමහරු බලහත්කාරයෙන් සමහරු එක 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 ආකාරයෙන් ජාතීන් ගොඩනැගිලා තියෙනවා. නමුත් මේ සිංහල බෞද්ධ ජාතිය කියන්නේ නෝනා මේ ලෝක ධාතුවේ බලහත්කාරකමෙන් ගොඩනැගුණා වූ ජාතිය නෙමේ. යුද්ධ කරලා ගොඩනැගුණා වූ ජාතිය නෙමේ. මේ සිංහල බෞද්ධ ජාතිය කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ජාතියයි කියලා නෝනා හේතුඵල ධර්මයන්ට අදාළව මම කියනවා.
ඒකෙන් අපි ආඩම්බරකමක් නෙමෙයි ඇති කරගන්න ඕනේ. මමත්වයේ දැඩි භාවයක් නෙමෙයි. හේතුඵල ධර්මයක් සංස්කාරයක්. ඇයි සිංහල බෞද්ධ ජාතිය ලෝකේ ශ්‍රේෂ්ඨම ජාතියක් බවට පත් වෙන්නේ? මේ සිංහල බෞද්ධ ජාතිය පටන් ගන්නේ නෝනා අපේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේගේ සංගමිත්තා මහෝත්තමයාණන් වහන්සේ කියන ඒ උතුම් රහතන් වහන්සේලා දෙනමකගේ නෝනා ඒ උත්තර සත් ධර්මයේ ලේ උරුමෙන් ආරම්භ වෙච්ච ජාතියක් මේක. ඒ සත් ධර්මයේ සිංහල ජාතිය වෙනයි. ඒක හරි. නමුත් සිංහල බෞද්ධයා බවට අපි පත් වෙන්නේ මේ උතුම් රහතන් වහන්සේලා දෙනමකගේ උතුම් සත් ධර්මයේ ලේ උරුමෙන්. ඒ සත් ධර්මයේ ලේ උරුමේ මීමුත්තා කියන්නේ කවුද? ඒ මීමුත්තා කියන්නේ වෙන කවුරුත් නෙමේ අති උත්තමේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. දැන් අපේ අම්මා තාත්තා අපිට මොකද්ද කළේ? අපි බිහි වෙන ගමම්ම අපේ තාත්තා කළේ මගේ නම ලලිත් නමට අගින් දැම්ම රත්නායක වාසගම අන්තිමට දැම්ම. ඔබ ශාලිකා දැම්ම රණසිංහ කියලා අන්න වාස. එයි පරම්පරාව ඉස්සරහට ගෙනියන්න. නමුත් බලන්න පරම්පරාව ඉස්සරහට ගෙනියන්න ඉපදුන මොහොතේම තමන්ගේ වාසගම අගට යොදන අපි අපේ මේ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ සංස්කෘතිය බිහි වුණේ සුන්දර පරම්පරාව ගැන අපි හිතනවාද? සංගමිත්තා උත්තමාවියටත් මේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේටත් සුන්දර වාසගමක් තිබ්බා. ඒ සුන්දර වාසගම තමයි ආරෂ්ඨාංගික මාර්ගය. සුන්දර වාසගම තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒ සංගමිත්තා උත්තමාවියටත් මිහිඳු මහෝත්තමයාණන් වහන්සේටත් ඒ සුන්දර ආරෂ්ඨාංගික මාර්ගය කියන වාසගම ලැබුණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන පීත්වය තුලින්මයි. බුදුරජාණන් වහන්සේ කියන පියාගෙන වූ වාසගම ලැබුණේ. එතකොට මේ වාසගම ආරෂ්ඨාංගික මාර්ගය කියන වාසගම සත් ධර්මයේ ලේ උරුමය ඥාන ශක්තිය අපිට ලැබලා දීලා තියෙනවා. ඒ සත් ධර්මයේ ඥාන ශක්තිය කියන්නේ මොකද්ද? සද්ධාවේ ඥාන ශක්තිය, සීලේ ඥාන ශක්තිය, මෛත්‍රියේ ඥාන ශක්තිය. එතනින් ගියාම සමාධියේ සම්මා සතියේ ඥාන ශක්තිය. එතනින් ගියාම සම්මා ඥානයන්ගේ ඥාන ශක්තිය, සම්මා විමුක්තියේ ඥාන ශක්තිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය ෂ්ටාංගික මාර්ගය කියන වාසගම තුල ගැබ්බෙලා තියෙනවා. එච්චර සුන්දර වාසගමක් නෝනා අපිට මේ ලෝක ධාතුවේ කාටවත් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනේ සැබෑ පියාගෙන් ලැබුණ එවැනි සුන්දර වාසගමක් මේ ලෝකයේ කිසිම ජාතියකට නැහැ. ඒ වාසගමේ අර්ථය තමයි ලේ උරුමය තමයි මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ සංගමිත්තා මහෝත්තමයාණන් වහන්සේ මේ ජාතියට අරගෙන ආවේ. නමුත් අපේ තාත්තාගේ නම අපේ නමට පස්සෙන් දාන අපි මේ ශ්‍රේෂ්ඨ වාසගම ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබුණ මේ උතුම් ආර්ය ෂ්ටාංගික මාර්ගය කියන වාසගම අපි ජීවිතේ ඉස්සරහට දාන්නෙත් නැහැ පස්සට දාන්නෙත් නැහැ. ඉතින් ජාතියක් විනාශ වෙනවා කියන කාරණේ අහන්න දෙයක්ද නෝනා? මගේ භික්ෂුව ජීවිතේ අගින් බැලුවත් මුලින් බැලුවත් ඒ වාසගමමයි නෝනා. එවැනි සුන්දර වාසගමක් ලබන්න අපි කල්ප ගණන් පින් කරලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ෂ්ටාංගික මාර්ගය කියන වාසගම ලබන්න නෝනා ආයිමත් ලේසි පාසු කෙනෙකුට බෑ. තේන්න කල්ප ගණන් කළා වූ පිනක ඵලයක්මයි. ඒ කල්ප ගණන් කරපු පිනක ඵලයකේ සුන්දර වාසගම දරාගෙන අපි ලෝකෙට ආවත් අපි කැමැත්තෙන් මේ වාසගම ඉරලා දානවා. ඒ කැමැත්තෙන්ම වාසගම ඉරලා දාලා මම රත්නායක කියන වාසගමත් ඔබ රණසිංහ කියන වාසගමත් දුකට හේතු වෙන වාසගම්ම ජීවිතේට එකතු කරගන්න. අර ශ්‍රේෂ්ඨ වාසගම අපි දකින්නේ නැහැ. ඒ නිසා මේ සිංහල අලුත් අවුරුද්දක් උදා වෙලා සතියක් ගෙවුන තැනදී ඔබ අර ශ්‍රේෂ්ඨ උතුම් ප්‍රීතිත්වයේ වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් ඔබට ලැබුණ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ සංගමිත්තා උත්තමාවියගේ සද්ධර්මයේ ලේ උරුමෙන් ඔබට දුන්නා වූයේ ශ්‍රේෂ්ඨ ඥාන ශක්තිය සද්ධර්මයේ ලේ උරුමය. ඒ ආර්ය ෂ්ටාංගික මාර්ගයේ කියන වාසගම නෝනා ජීවිතේ ළඟ තියාගන්න, ජීවිතේ අගට යොදා ගන්න, ජීවිතේ මුලට යොදා ගන්න. ඒ තැනයි නෝනා සිංහල අවුරුද්දක් වාසනාවන්ත සිංහල අවුරුද්දක් කියලා කියන්නේ. එහෙම නැතුව අපි මේ අවුරුද්දේ හොඳට ඇඳුම් ගත්තා, හොඳට කෑවා බිව්වා, හොඳට විනෝද වුණා, අපි හොඳට සතුටු වුණා, අම්මා තාත්තට වැන්දා, සුන්දර අවුරුද්දක් කිව්වොත් නෝනා ඒ සුන්දර අවුරුද්ද හරියට අර වස දාලා කැමැත්තෙන් බීපු සරුවත් වීදුරු වගේමයි. ඔබ විනෝදෙන් සතුටෙන් සුන්දරව මේ අවුරුද්ද ගත කළා මම ඔබට කියනවා ධර්මානුකූලව ඔබ විස සහිත සරුවත් වීදුරුවක් බීලා තියෙනවා කියලා. විස සහිත සරුවත් වීදුරුව ඔබ බිව්වා නම් ඔබ ඒ තෘෂ්ණාවේ විස නිසා දුකට අදාළව භවය සකස් කර ගන්නවාමයි. එනිසා සිංහල අවුරුද්ද පුතේ සිංහල අවුරුද්දේ Nirodhe udesai අපි යොමු කර ගන්න ඕනේ. සිංහල අවුරුද්ද දරුවෝ නිරතුරුවම කුසලයේ උදෙසායි අපි යොමු කර ගන්න ඕනේ. අපි සිංහල අවුරුද්ද සිංහල අවුරුද්දේ Nirodhe udesai යොමු කර ගන්න ඕනේ නම්
මුලින්ම අපි සිංහල අවුරුද්ද කුසලයේ උදෙසා යොමු කර ගන්න ඕනේ. ඒ නිසා කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා කියන තැන කවදාකවත් කුසලයක් මතු වෙන්නේ. එතන ලෝභ සිතක්මයි සකස් වෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨි ආර්ථයන්ට අදාළව හිතන්න. සම්මා දිට්ඨි ආර්ථයන්ගෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේට අදාළව හිතන්න. බුදුරයන් වහන්සේ කියනවා ඔබ මේ ඉපදිලා තියෙන්නේ මේ ලෝක ධාතුවේ සුන්දරම ජාතිය කියලා. එන සිංහල බෞද්ධ ජාතිය. ඔබට නිවන් දකින්න අයිතිය තියෙනවා. ඔබට සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට පත් වෙන්න ඔබ මාර්ගයේ දෝතින් දරාගෙන යවිලා තියෙන්නේ. ඔබ සුගතියට යන්න සක්‍රයා වෙන්න මහා බ්‍රහ්මයා වෙන්න අනාගතයේ සක්විති රජෙක් වෙන්න අවශ්‍ය සංස්කාර රැස් කරගන්න අවශ්‍ය පින ජීවිතෙන් දරාගෙන යවිලා තියෙන්නේ. මේ ශක්තිය ඉන්දියාවේ මහත්කුට නැහැ. මේ ශක්තිය බ්‍රිතාන්‍යයේ මහත්කුට නැහැ. මේ ශක්තිය ඕස්ට්‍රේලියාවේ මහත්කුට නැහැ. ඒ කාටවත් නැති උතුම් අධිගමයන් ලබා ගැනීමේ ශ්‍රේෂ්ඨ ශක්තිය දරාගෙන කුසලයේ අකුසලයේ හඳුනා ගැනීමේ ශක්තිය දරාගෙන මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය හඳුනා ගැනීමේ ශක්තිය දරාගෙන සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පිරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සාස්තු භාවයේ ලබන්න ශක්තිය ලබාපු මේ ජාතියේ ශ්‍රේෂ්ඨ භාවය දකින්න ඒ දැක්ක කෙනා යා මේ සුන්දර ශ්‍රේෂ්ඨ දේවල් රැකගන්න පරපුරේ අවසානයක් වෙන්නේ නැහැ. ඔබ කාලා බීලා විනෝද වෙලා සතුටු වෙලා අවුරුද්ද ගෙවුවා නම් ඔබ ඒ પરම්පරාවේ අන්තිමයා බවටයි පත් වෙලා තියෙන්නේ. අන්තිමයා බවටයි. ඒ නිසා ඔබ ජීවිතයට එකතු කරගත්ත යහපත් දේ මේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඉගෙනගත්ත හඳුම් පැලඳුමෙන් වේවා කතාබහෙන් වේවා හැසිරීමෙන් වේවා චර්යාවෙන් වේවා සිරිත් විරිත් වලින් වේවා අපිට උගන්වපු දෙයක් තියෙනවා අපි අම්මලගෙන් ඉගෙන ගත්තා. මම පාසල් යන කාලේ අම්මා කැවුම් බදිනවා. අම්මා කැවුම් බදිද්දි දරුවෝ මම අනිවාර්යයෙන්ම කැවුම් පහක් හයක් බදිනවා අම්මට පුංචි විවේකයක් දෙන්න. අද අම්මලා කැවුමක් දන දන්නේ නැහැ. කොණ්ඩේ කැවුම් කරලා ගේන්නේ පුතේ බෝල කැවුම් කොණ්ඩයක් නැහැ. කොණ්ඩේ කොණ්ඩ කැවුම කොණ්ඩේ ගන්න දන්නේ නැහැ. පිටි ටික ඒදපු පිටි ටික අර අච්චුවට දාලා පුතේ කූරටියෙන් අච්චුවේ මැද කඩමින් කඩමින් තෙල් දාලා කොණ්ඩේ උඩට ගන්න දන්නේ. නමුත් පුතේ මම පිරිමියෙක් හිටියට මන් දන්නවා. මොකද ඒ අම්මලා යහපත් දේ අපිට ඔබත් එහෙම වෙන්න ඕනේ දරුවේ. හරි. ඒ අම්මලා යහපත් දේ අපිට ඒ නිසා පුතේ අපි කෙටි කාලයයි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් දැන් අඩකට වැඩිය ගෙවිලා. තව වැඩි වුණොත් අපි අවුරුදු 10ක් 20ක් ජීවත් වෙයි අපි නිත්‍ය සංඥාවෙන් ගත්තොත්. පුතේ ඒ කෙටි කාලයේ දරුවෝ අපේ අම්මලා තාත්තලා ආරක්ෂා කරපු මිහිදු මහෝත්තමී ආනන් වහන්සේ සංගමිත්තා උත්තමාවිය මේ දේශයට වැඩිය පුතේ ඉන්දියාවේ ඉන්න බැරි හින්දා නෙමෙයි. ඉන්දියාවේ කවුරු හරි දඬුවම් කරලා එළවපු හින්දා නෙමෙයි. ඒ රහත් උත්තමාවියන් දෙදෙනා වැඩියේ පුතේ මේ සුන්දර සිංහල බෞද්ධ උරුමය දරාගෙන ඔබලා ලෝකෙට ආපු නිසාමයි. ඔබලා මේ සිංහල බෞද්ධ සංස්කෘතිය අවසානය වෙන්න හදනවා නම් ඒ සුන්දර සංස්කෘතික ලක්ෂණ සමාජගත කරන්නේ නැත්නම් ඒ නොකරන මොහොතක් පාසා පුතේ අර මහා අයෝමය කැපවීමක් කරුණාවෙන් ඔබට කරපු මිහිදු මහෝත්තමී ආනන් වහන්සේටත් සංගමිත්තා මහෝත්තමී ආනන් වහන්සේටත් ඔබලා කරන්නා වූ අගරුවරක්ම වෙනවා. නායකාරීක්ම වෙනවා අපි. ඒ නිසා දරුවෝ භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේගෙන් මට ලැබුණු දසමේක දෙයක් මං අපවත් වෙන තුරාට වෙනස් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් මට ලැබුණු ප්‍රතිපදාවක් තියෙනවා නම් පුතේ මට ලැබුණු සීලයක් තියෙනවා නම් මට ලැබුණු සංඝයාගේ චර්යාවක් තියෙනවා නම් මුළු ලෝකෙම වෙනස් වුණත් ඒක දෙයක් මං වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යමක්ද සංඝයාගෙන් බලාපොරොත්තුනේ ඇස් දෙක පියවෙන අවසාන මොහොත දක්වා මම ඒක ආරක්ෂා කරනවා. තේන්න. සාරිපුත්ත මහෝත්තමී ආනන් වහන්සේ බුදුරයන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත දැන් ඔබ වයෝ වෘද්ධයි. ඔබට මේ කැලේ ඉන්න බෑ. ඔබ මේ කඳු හෙල් ගෙවාගෙන ඔබට උදේට යන්න බෑ. ඔබට දුර බැහැර වැඩි. ඒ නිසා ඔබ නාගරිකව ජීවත් වෙන්න. ඊළඟට බුදුරයන් වහන්සේ කියනවා කාශ්‍යප ඔබට මේ දැන් පිණ්ඩපාතේ වඩින්න බෑ. මේ ගෙවල් හොයාගෙන හැතැක්ම ගණන් යොදුන් ගණන් ගිහිල්ලා මේ ගල් මුල් වලින් බැහැලා පිණ්ඩපාතේ වඩින්න බෑ. ඒ නිසා ඔබ ආරාධනා දාන පිළිගන්න. ඊළඟට තුන්වෙනිව කියනවා භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප ඔබට මේ රළු සිවුරු දරන්න බෑ. මේ පාංශකූල සිවුරු දරන්න බෑ. දැන් ඔබ වයෝ වෘද්ධයි. ඔබට මේ සිවුරු ඔසවාගෙන ඉන්න බෑ. ඒ නිසා ඔබ සිනිදු සිවුරු දරන්න කියලා. ඒ වෙලාවේ කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ මම පිරිනිවි යනතේ මේ උතුම් ප්‍රතිපදාවන් වෙනස් කරන්නේ නැහැ. හේතුන් දෙකක් නිසා මම වෙනස් කරන්නේ. පළවෙනි හේතුව තමයි මගේ පහසු විහරණය උදෙසා මම වෙනස් කරන්නේ. තමන්ගේ භික්ෂුත්වයේ පහසුවෙන් ගත කිරීම උදෙසා මම වෙනස් කරන්නේ නැහැ. දෙවැනි හේතුව තමයි අනාගත භික්ෂු සමාජයට පූර්වාදර්ශයන් උදෙසා මම මේ දේ වෙනස් කරන්නේ
නැහැ පුතේ අන්න පරපුරේ අන්තිමේ කුණේ නැහැ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පරපුරේ අවසානයේ කුණේ නැහැ නමුත් ඔබේ අම්මයි තාත්තට ඔබේ ආච්චිට සීයට තිබ්බ උතුම් සිංහල බෞද්ධ ගුණයන් එක්ක පුතේ ඔබ පරපුරේ අවසානයක් වෙන්න යනවා නේද කියලා ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබේ පරපුරේ අවසාන වෙණියෙක් වෙන්න ඔබ යනවා නම් ඔබේ උපන් ජාතියටත් උපන් ආගමටත් උපන් රටටත් ද්‍රෝහියෙක් බවට පත් වුණා වෙනවා ඒක හොඳට තේරුම් ගන්න ඕන ඒ නිසා බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227ක් පනවලා මේ ශාසනය අවුරුදු 2600ක් ඉස්සරහ අරන් ඇවිල්ලා තිනවා පුතේ එනම් බුදුරජාණන් වහන්සේගේ උතුම් ප්‍රතිපදාවන් අපි ආරක්ෂා කරගෙන පුතේ මම හෙට උදේට අපවත් වෙන්න පුළුවන් සියලු සංස්කාරයන් අනිත්‍යයි නමුත් මම අපවත් වෙන්නේ පුතේ මේ ශාසනය අනාගතයට එක දවසක් හෝ ශක්තිමත් වෙන තැනකට පවත්වගෙනයි විනාශ කළා මං අපවත් වෙන්නේ නැහැ ඒක බුදුරජාණන් වහන්සේ අපින් බලාපොරොත්තු වුණ දෙය එනම් පුතේ මේ ශාසනය පවතින නම් සිංහලකම අවශ්‍යයි මේ දෙක ගහයි පොත්තයි වගේ සිංහලකම කියන පොත්ත විනාශ වුණොත් බෞද්ධකම කියන අරටුව විනාශ වෙලා යනවා අද වෙන්නේ මොකද්ද බෞද්ධ ආගම සුන්දරයි පොත්ත විනාශ කරනවා සිංහලකම විනාශ කරනවා සිංහලකමේ හැදියාම සිංහල සංස්කෘතිය සිංහල ඇඳුම් පැළඳුම් ක්‍රම සිංහල ඔය සෑම සිංහලයා කියන අර්ථය සම්පූර්ණම විකෘතියක් බවට පත් වෙනවා රට සෑලි කඩනවා මේ ජාතියින් හැටියට වෙන් කරන්න හදනවා පුතේ මේ සෑම දෙයකින්ම මොකද දුර්වල වෙන්නේ පොත්ත දුර්වල වෙනවා ශාසනයයි සිංහල බෞද්ධකම ගහයි පොත්තයි වගේ ඒතකොට මේකේ පොත්ත කියන්නේ මොකද්ද සිංහලකම මේ සිංහලකම තුලිනුයි අරටුව පෝෂණය කරන්නේ පොත්ත විනාශ වෙච්ච තැන අරටුව අමුතුවෙන් විනාශ කරන්න ඕනේද ඕක තමයි වෙන්නේ ඉතින් සබුතේ මේ බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227ක් පනවලා අවුරුදු 2600ක් ආරක්ෂා කළා වූ මේ සුන්දර ධර්මය පුතේ සිංහලකම විනාශ කරගෙන ඔබ විනාශ කිරීමේ පාප කර්මයට අවුල් වෙන්න පා ඔබ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ටික නියමාකාරයෙන් ඉටු කරන්න සිංහල අලුත් අවුරුද්දේදී ඔබ කරන චාරිත්‍ර කොතනකවත් ඔබ මිත්‍යා දෘෂ්ටික භාවයට දාන්නේ නැහැ නැකතර ලිපිගෙන මොනවන්න නැකතර ගනුදෙනු කරන්න පුතේ මේ සුන්දර දේවල් තුලින් මේක ජ්‍යොතිෂයේ බවැත්ත නමුත් බුදුරජාණන් වහන්සේ සමාජයත් එක්ක බැඳිලා තියෙන යහපත් දේ වෙනස් කරන්න කියලා අපිට කියන්නේ නැහැ කවුරු හරි සාමින්වහන්සේ කෙනෙක් කියනවා නම් නැකතර ගිනි මොලවන්න එපා නැකතර කෑම කන්න එපා කියලා පුතේ මං ඒක අනුමත කරන්නේ නැහැ නමුත් ඉන් එහාට ජ්‍යොතිෂයේ යන්න එපා එහෙම ගියොත් ඔබ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙනවා මේවා සමාජයත් එක්ක යහපත් ආකාරයෙන් බැඳුන දේවල් මේ යහපත් දේ තමයි පුතේ අපේ ශාසනය ආරක්ෂා කරලා දෙන්නේ බණ කිව්වා කියලා ශාසනය ආරක්ෂා වෙන්නේ නැහැ ඒ ධර්මයට අදාළව ජීවිතේ සකස් කරගන්න ඕන ධර්මයට අදාළව ජීවිතේ සකස් කරගන්නකොට සම්මා දිට්ඨි අර්ථය කියන්නේ යහපත් දේ ආරක්ෂා කරනවා යහපත් දේ ආරක්ෂා කරගන්න ඕන තේන එහෙනම් අපේ සංස්කෘතියෙන් අපිට ලැබුණා වූ යම් යහපත් දෙයක් තියෙනවා නම් පුතේ ඒක ආරක්ෂා කරගැනීමේක මංගල්‍යයක් තමයි සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ඒ නිසා ඔබ සිංහල අවුරුද්ද පුතේ අපේ අතීතයේ අපිට මේවා උගන්නපු අම්මලා තාත්තලා ආච්චිලා සීයලා අපේ මුතුන් මිත්තන්ට අගෞරවයක් වෙන ආකාරයෙන් කවදාකවත් සමරන්න එපා. ඔබේ දරුවට කියලා දෙන්න පුතේ දරුවාට කියලා දෙන්න නිරතුරුවම කැවුමක් හදන්නේ කොහොමද කිරිබතක් හදන්නේ කොහොමද මුං කැවුමක් හදන්නේ කොහොමද අග්ගලාවක් හදන්නේ කොහොමද කියලා දරුවට ආදර්ශයෙන් කියලා දෙන්න. අපේ අම්මා අපිට ඒක කියලා දුන්නා. ඒවා නිසායි අපි අද මෙතන ඉන්නේ. අපේ අම්මලත් කැවුම හදන්නේ නැතුව කඩෙන් කේක් ගෙඩිය ගෙනාව නම් පුතේ අපි අද මෙතන නැහැ. කැවුම අයින් කරලා කේක් ගෙඩියක් ගේනවා කියන එක සංස්කෘතියක් අයින් කරලා තව සංස්කෘතියකට වැද්දගත්තා කියන කාරණේ. එවැනි තැන්වල එවැනි බලවත් මේ මානසික විකෘති වෙනස් වීම සිද්ධ වීමේ මාර්ගය තියෙනවා. එනිසා දරුවෝ අපි සිංහලකම ගැන කතා කරලත් මේ සිංහල ජාතිය ආරක්ෂා කරන්න කියලා කොච්චර කෑ ගැහුවත් තේරුමක් නැහැ පුතේ. මේ සුන්දර දේවල් අපේ ජීවිතේට මේ සුන්දර දේවල් ජීවිතයට එකතු කර දෙන එකම එක ධර්මයේ තමයි සම්මා දිට්ඨිය. බුදුරජාණන් වහන්සේට අදාළව දකින්න. බුදුරජාණන් වහන්සේ මේ සුන්දර ශාසනය අවුරුදු 2600ක් ආරක්ෂා වෙන විදිහටයි සියලු සංස්කාරයෝ අනිත්‍යයි කිව්වත් කටයුතු කළේ. එනම් පුතේ බුදුරජාණන් වහන්සේගේ දරුවෙක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කියන්නේ දරුවෝ බුදුරජාණන් වහන්සේ ආරක්ෂා කළා වූ මේ ශාසනය අවසාන පරම්පරාව බවට අපි පත් වෙන්නේ ඒ ශාසනයේ ඊළඟ පරම්පරාවට අපි උරුම කරලා දෙන්න ඕනේ මේ ශාසනයේ ඊළඟ පරම්පරාවට උරුම කරගද්දී ඒ පරම්පරාවම ධර්මයෙන් සතුටු වෙනවා තව අවුරුදු 10 ගානක් දෙවිවරු බ්‍රහ්මයින්නේ ධර්මය දැකලා ධර්මය අහලා ධර්මය ශ්‍රවණය කළ සතුටු වෙනවා ඒ සතුට වගේමයි පුතේ අපි මේ ධර්මය නිසා අපිත් සුගතිය අපිත් විදර්ශනාව අපිත් මාර්ගඵලයන් සාක්ෂාත් කර ගන්න ඒ නිසා ඒ උතුම් සද්ධර්මය ආරක්ෂා කරන්න නම් සිංහල කම කියන පොත් ආරක්ෂා කරන්න වෙනවා පුතේ
එනිසා ඔබ ඇඳුමෙන් පැළඳුමෙන් චර්යාවෙන් හැසිරීමෙන් සිරිත් විරිත් වලින් මේ සිංහලකමෙන් බැහැර වෙන්න එපා. මුං කැවුම බැහැර කරලා කොණ්ඩ කැවුම බැහැර කරලා කේ ගෙඩියට කවදාකවත් තැන දෙන්න එපා. එනිසා නිරේතුරුව මේ සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කර ගැනීම පුතේ බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගාන පෙරම්පුරලා ගොඩ නැගුවා වූ මේ ශාසනය මීදු මහෝත්තමයාණන් වහන්සේ සංගමිත්තා මහෝත්තමිය අර රජතුමාගේ පුතා දුව වෙලා ඒ රට දාලා මේ රට මෙතෙන්ට ඇවිල්ලා ගොඩනගලා දුන්නා වූ මේ ශාසනය ආරක්ෂා කිරීමේ පෙරගමන් කරුවේ බවට ඔබ පත් වෙනවා. පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමීන් වහන්සේ අද අපිට පැහැදිලි කර දුන්නේ මේ සිංහල අලුත් අවුරුද්දේ වඩා ප්‍රබල චිත්ත ශක්තියක් ඇති කරගන්නේ කෙසේද යන කාරණයයි. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.